තෙරුවන් සරණයි හැම දිනාටම සුපුරුදු පරිදි අදත් මේ එකතු වෙ සිටින්නේ අපේ භාවනා පුහුණුව සඳහා අපි මේ විදියට එකතු වෙලා අපේ භාවනා කමටහන් සාකච්ඡා කිරීමත් ඊට අදාළව අපිට තියෙන දහම් ගැටළු ආදී දේවල් සාකච්ඡා කිරීමත් මූලික වශයෙන් කරන්නේ ඉතින් අදත් ඒ සඳහා තමයි අපේ මේ කල්යාණ මිත්‍ර පිරිස එකතු වෙ සිටින්නේ විවාහාර වර්ෂයෙන් අද 2022 වර්ෂයේ පෙබරවාරි මාසයේ දෙවනිදා බදාදා දිනයක් ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරයෙන් ඒ වගේම ශ්‍රී ලංකා වේලාවෙන් අපි උදෑසන 5:30ට මේ දහම් හමුවට එකතු වෙන්නේ ඉතින් වෙනද වගේම සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස මේ සඳහා එකතු වී සිටිනවා පූජනීය ස්වාමීන් වහන්සේලා මෙහි වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර හැම දෙනාම ඉතාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් අපි සියලුම දෙනා පිළිගන්නවා අපි බලාපොරොත්තු වෙනවා මෙතෙන් සිට ටික වෙලාවක් කමඨහන් පිළිබඳ අවධානය යොමු කරන්න ඉන්පසුව බණ භාවනා කරන ඇත්තෝ හැටියට අපිට මේ ධර්ම මාර්ගයේ යද්දි තියෙන විශේෂයෙන් දහම පුහුණු කරද්දී අපිට තියෙන ප්‍රායෝගික ගැටලු ඒවා අපි ටිකක් සාකච්ඡා කරනවා මේ මඟ හසර තවදුරටත් හොඳින් විවර කර ගැනීම සඳහා පළමුවෙන් අපි කවදත් භාවනාව පිළිබඳව යම් අදහසක් ඇති කර ගන්නවා ඒ පිළිබඳව යම් කිසි හැඳින්වීමක් වැනි පෙරවදනක් අපි මේ භාවනා පුහුණුවේදී ඉදිරිපත් කරනවා දැන් අපේ කල්යාණ මිත්‍රයන් දන්නවා භාවනා කියුවම මින් අදහස් කරන්නේ කුසල් වැඩි වීම කියලා. එතකොට කුසල් කියුවම ඒක විශේෂ දෙයක්. සාමාන්‍ය ලෝකයාත් මේ කුසල කියන වචනේ විවහාර කරන තැන් තියෙනවා. නමුත් බුදුදහමේ කුසල කියන වචනේ යෙදෙන්නේ විශේෂ අර්ථයකින්. එය ඍජුවම පුද්ගල පෞරුෂයේ සම්බන්ධ කාරණයක් හැටියට තමයි කුසලය ඉදිරිපත් වෙන්නේ. කුසලය කියන එක අර්ථකථනය වෙලා තියෙන්නේ. බුද්ධ දේශනාවේම එය සඳහන් වෙලා තියෙනවා. ඔය අම්බලට්ටික රාහුල වාද වගේ සූත්‍රවල යංකින්චි කාය කම්මං යංකින්චි වචී කම්මං යංකින්චි මනෝ කම්මං කියලා. කවරාකාරේ නමුත් යංකින්චි කවරාකාරේ නමුත් කාය කම්ම කය මෙහෙවල කරන්නා වූ ක්‍රියාකාරකමක් යංකින්චි වචී කම්ම කවරාකාරේ නමුත් වචනේ මෙහෙවල භාෂාව මෙහෙවල කරන්නා වූ ක්‍රියාකාරකමක් ඒ වගේම යංකින්චි මනෝ කම්ම මනස මානසිකාරය හිත මෙහෙවල කරන්නා වූ යම්කිසි මානසික ක්‍රියාකාරකමක් වේවා අන්න ඒ තුන ওই තුන් ආකාරය. එතකොට එකින් පේනවා එක පුද්ගල පෞරුෂයට ඍජුවම සම්බන්ධ දෙයක් බව. අන්න ඒක නේව අත්ත්‍යාබාදාය සංවත්තේයි. ඒ කායික ක්‍රියාව, ඒ වචනය භාවිතේ, ඒ සිතන පතන සිතුම් පෙතුම් රටාව ඒ පුද්ගලයාට අයහපත අහිත පිනිස පවතින්නේ නැතිනම් හිත පිනිස පවතිනවනම් ඒ වගේම පරව්‍යාබාදයන පරව්‍යාබාදාය සංවත්තේයි. මේ පුද්ගලයා හැරුණකොට සෙසු සියලු සත්ව ඉන්ට හෝ අනිකුත් සාධකයන්ට අහිතක් නොවන්නේ නම් අයහපතක් නොවන්නේ නම් හිත පිනිස පවතින්නේ නම් ඒ වගේම න උභයව්‍යාබාදාය සංවත්තේයි. ඒ කායික ක්‍රියාව වචන භාවිතයේ සිතුම් පෙතුම් රටාව පවත්වන පුද්ගලයාත් සෙසු අයත් සමස්තයක් හැටියට ගත් විට අහිතක් අයහපතක් අනර්ථයක් සිදු නොවන්නේ නම් යහපතක් අර්ථයක් සිදුවන්නේ නම් ඉදං කුසලං කියලා බුදුරජාණන් වහන්සේ කුසලයේ අර්ථකථනය කරලා තියෙනවා. එතකොට ඒ අනුව අපිට පේනවා මේට සම්බන්ධතාවය පෙන්වන්නේ අපේ ක්‍රියාකාරකම් පද්ධතිය.
කුසලය වඩනවා කියලා කියන්නේ අපිම අපි තුල වර්ධනය කර ගන්නා වූ ගුණාත්මක භාවයන් ටික. ඒ අනුව එය පුද්ගල චර්යාවටම සම්බන්ධ කරලා සීල සමාධි ප්‍රඥා වශයෙන් දේශනා කරලා තියෙනවා. සීල කිව්වම දැන් අපි දන්නවා අපේ චර්යාත්මක අංශයට අපේ හැසිරීමට කායික වාචික කය වචන දෙක සම්බන්ධ කරගෙන අපි නොඑක් විදිහේ ක්‍රියාකාරකම් වල යෙදෙනවා. අන්න ඒ ක්‍රියාකාරකම් අර නේව අත්ත ව්‍යාබාදාය සංවත්තේය. තමන්ට අනුන්ට තමන් ඇතුළු තමන් අනුන් ඇතුළු සමස්තේටම අහිතක් නොවන විදිහට ඒ කායික වාචික ක්‍රියාකාරකම් පද්ධතිය පවත්වාගෙන යාමට හුරු පුරුදු වීම සීල භාවනා කියලා අපි කියනවා. සීල භාවනා භාවනාවෙත් තියෙනවා පියවර තුනක් අපිට පේන්න තියෙනවා. පජානාති සික්කති විහෙරති කියලා. පජානාති කියන මට්ටමේදී සලකන්නේ අදහස් වෙන්නේ මේක හාත්පසින්ම හොඳින් අවබෝධ කර ගැනීම කියන එකයි. සීලය ගත්තොත් ඒ සීලය පිළිබඳව සම්පූර්ණ පැහැදිලි අවබෝධයක් ඇති කර ගැනීම. සීලය කුමක්ද? කුමක් සඳහාද? වඩන්නේ කෙසේද? ඒ වගේම එහි ප්‍රයෝජන දුසීල භාවයේ ආදීන මේ ආදී හාත්පසින්ම ඒක අවබෝධ කර ගැනීම. ඒකේ විවිධ ප්‍රභේද ආදී වශයෙන්. ඊළඟට සික්කති කියන්නේ එතෙන් සිට පුද්ගලයා පුරුදු වෙනව පුහුණු වෙනව ඒ ආචාර ධර්මීය අංශයට අනුගත කරගන්න තමන්ගේ ජීවිතේ අනුහුරු කරගන්න අනුගත කරගන්න අනුකූල කරගන්න උත්සාහ කිරීම. ඒක තමයි අර පුහුණුව භාවේති. එහෙම පුරුදු පුහුණු කරගත්තයින් පස්සේ తত্ত্বය විහෙරති. භාවේති සික්කති කියන වචන දෙකෙන් අදහස් කරන්නේ එකම තේරුම පුරුදු වීම පුහුණු වීම. ඒ භාවිතයෙන් ශික්ෂණයෙන් පසු අවස්ථාව විහෙරති. විහෙරති කියන්නේ අර ශික්ෂණයට අනුවම ජීවත් වෙනවා. අර තමන් හොරු පුරුදු කරගත්ත ආචාර ධර්මීය අංශය නැත්නම් කුසලය වඩාගත් කුසලයට අනුවම ජීවත් වීම. එතන එතෙන්ට එනකොට තමයි නිවන සාක්ෂාත් කරගත්ත කෙනෙක් නැත්නම් නිර්වාණය භුක්ති විඳින කෙනෙක් නිබ්බුත පුද්ගලයෙක් හැටියට සලකන්නේ. අරහා නිබ්බුත ඔය වගේ වචන පාවිච්චි වෙලා තියෙනවා. ඒ කුසලයේ සහිත ජීවිතයක් ගත කරන කියන අදහස. ඉතින් ওই විදිහට මේ අපේ පෞරුෂයේ වෙනසක් ඇති කර ගැනීම චර්යාත්මක අංශයෙන් විතරක් නෙමෙයි ඊළඟට ඔය සමාධි භාවනාවෙන් කෙරෙන්නේ චිත්තාවේගී අංශය හැඟීම් සිතුම් පැතුම් අපේක්ෂා බලාපොරොත්තු ප්‍රාර්ථනා ආදී විවිධ නම් ඔය අපේ චිත්තාවේගී අංශයට වෙනම් නම් දීලා තියෙනවා. ඒ චිත්ත ස්වභාවයන් විවිධ නම් වලින් හඳුන්වලා තියෙනවා. සිතිවිලි අදහස් හැඟීම් ප්‍රාර්ථනා අපේක්ෂා බලාපොරොත්තු ඔය වගේ නම් අපි භාවිතා කරන මේ චිත්ත වලට සිතිවිලි වලට ඊයර සිතිවිලි ස්වභාවය දිහා බලලා ඒ කොයික වුණා ඒක පුද්ගල පෞරුෂයට සම්බන්ධ දෙයක් ඉන් ඒක පාලනය කර ගැනීම අසුරුවා ගැනීම නිල්ල කර ගැනීම ඒ වගේම අයහපත් සිතිවිලි බැහැර කරලා යහපත් සිතිවිලි ඇති කර ගැනීම ඒ වගේම ඔහුම ගිහිල්ලා කිසිදු හිතට ගෝචර වෙන මනසට ගෝචර වෙන කිසිදු ධර්මතාවකින් ප්‍රකම්පණය නොවන කලබල නොවන නැත්නම් කෙලෙස් ඇති කරගන්නේ නැති මට්ටමට හිත සකස් කර ගැනීම හිත සකස් කර ගැනීම සමාධි කියලා කියනවා. සමාධි ඒක තමයි බුදුදහමේ මේ
මේ ප්‍රතිපදාවේ ඉලක්කය චිත්ත සමාධිය සම්මා සමාධි විපස්සනා සමාධි අකුප්පා චේතෝ විමුක්ති වගේ නම් සඳහන් වෙලා තියෙනවා මේ කුසලතාවේ හඳුන්වන සමාධි කුසලය. ඉතින් සමාධියේ තර පියවර තුන තියෙනවා පජානාති සික්කති විහෙරති වශයෙන් මේ පියවර තුන අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ওই විදිහට අපේ මේ සමාධි ශික්ෂාවෙත් ඒ ලක්ෂණ අපි හඳුන ගන්න පුළුවන්. සමාධිය තේරුම් ගැනීමත් සමාධිය වැඩිමත් සමාධිමත්ව ගත කිරීමත් ජීවිතේ චිත්ත සමාධියෙන් යුතුව ජීවත් වීමත් කියලා ওই විදිහට ඒකම ප්‍රඥා අපේ බුද්ධිමය අංශය අවබෝධමය පැත්ත එයින් අදහස් කරන්නේ ප්‍රඥා ශික්ෂාව. ඉතින් එතෙන්දි අර සාමාන්‍ය ලෝක විවහාරයේ අපි කියන දැනුම කියලා දෙයක් තියෙනවා. ලෞකික විෂයන් පිළිබඳව දැනුම සාමාන්‍යයෙන් නොලෙජ් කියලා හඳුන්වනවා. දැනුම කියලා දෙයක්. ඒක නෙවෙයි ඇත්තටම ප්‍රඥා කියලා කියන්නේ. ඊට වැඩිය ටිකක් වෙනස් දෙයක්. විශේෂයෙන්ම ඔය ආචාර ධර්මීයංශයට අදාළ කාරණා. හොඳ නරක පින පව කුසලයා කුසලයේ කලියුත්තන කලියුත්ත සදාචාරයේ දුරාචාරයේ මේ ආදී ආචාර ධර්මීයංශය පිළිබඳ ගැඹුරු අවබෝධය මූලික වශයෙන් මේ ප්‍රඥා ශික්ෂාවට අයිති වෙන ප්‍රඥා ශික්ෂාවේ ආරම්භක පියවර නිතරම ඔය ආචාර ධර්මීයංශය පිළිබඳ ගැඹුරු අවබෝධය තමයි. ඊට පස්සේ දෙවැනි පියවරට එනකොට අර අභිඤ්ඤා කියන මට්ටමට එනකොට මේ නාම රූප ධර්ම වල යථා ස්වභාවය අවබෝධ කර ගැනීම. එතෙන්දි තමයි අර අපි කියන අර අකම්පිත චිත්තයක් ඇති වෙන්නේ. දැන් ආචාර ධර්මීයංශයේ හොඳට දැන කියාගෙන හොඳටම සදාචාර සම්පන්න කෙනෙක් හැටියට ජීවත් වුණත් අර යථාබෝධයේ නැති අවස්ථාවල කම්පා වෙනවා. කලබල වෙනවා. ආපහු කෙලෙස් වලට වැටෙන්න බොහෝ විට ඉඩ තියෙනවා. නමුත් ආචාර ධර්මීයංශය අවබෝධ කරගෙන සිටීම අත්‍යවශ්‍යයි. ඒක පුද්ගලයාගේ යහපත ආරක්ෂාව පිණිසත් සමාජ සුරක්ෂණය පරිසරයේ යහපැවැත්ම මේ ආදී හැම දෙයකම යහපැවැත්ම සඳහා ආචාර ධර්මීයංශය උපකාරී වෙනවා. නමුත් පූර්ණ සදාචාර සම්පන්න භාවයකින් කටයුතු කළත් පුද්ගලයා සමහර දේවල් හමුවේ ප්‍රකම්පණය වෙලා ආපහු පස්සට වැටෙන්න ඉඩ තියෙනවා. සරල නිදර්ශනයක් කිව්වොත් අපි අවංක හොඳ යහපත් ජීවිත ගත කරන අපි සමහර වෙලාවට ඒ අවංක භාවයේ හොඳ භාවයේ ගැනම කම්පා වෙන අවස්ථා තියෙනවා. මං කොච්චර යහපත්ව මං කොච්චර නිවැරදිව ජීවත් වෙනවද මං කිසිම කෙනෙකුට කිසිම වැරද්දක් කරන්නේ නැහැ. මං එහෙම හිතාමතා කවදාවත් එහෙම අයහපත් දෙයක් කරන්නේ නැහැ. ඒ වුණත් බලන්න මට මෙහෙම කරනවා මේ විදියට කරනවා මේ ආකාරයෙන් කරනවා නේද කියලා ඔන්න ප්‍රකම්පණය වෙනවා. ඒ අර අභිඥා මට්ටමට අපි ආවේ නැති වුණා. ප්‍රඥාවේ ඉහළ තලයට ආවේ නැති වුණා. ප්‍රඥාවේ ඉහළ තලයේදී පෙන්නනවා ඒ කොහොම කොයි විදියට ගත කරත් මේ සිද්ධ වෙන හේතුඵල ධර්මානුකූලව සිද්ධ වෙන දේ සිද්ධ වෙනවා කියන එක එතෙන්දී අවබෝධ වෙනවා. එතකොට අර ප්‍රකම්පණේ නැති වෙනවා. ඒක නිසා ප්‍රඥාවේ ඉහළ තලය අභිඥා පරිඥා හැටියට සලකනවා. දැන් ඔය විදිහට මේ පෞරුෂය අදාළ කරගෙන පුද්ගල පෞරුෂය අදාළ කරගෙන ඒ කියන්නේ චර්යාත්මක අංශේ චිත්තාවේගී අංශේ බුද්ධිමේ අංශේ ඉලක්ක කරලා මෙවැනි දියුණුවක් නැත්නම් කුසලයේ වැඩිම නිර්දේශ කරලා තියෙන්නේ ඇයි කියලා අපි ටිකක් කල්පනා කරලා බැලුවොත් අපේ දහමේ උගන්වන ප්‍රධාන කාරණේ ප්‍රධාන ඉලක්කය කියලා අපිට ඒක කියන්නත් පුළුවන්. ඒ කියන්නේ දුක්ඛ පුද්ගලයාපත් වෙන මේ විවිධාකාර වූ දුෂ්කරතා
අන්නේ දුෂ්කරතා වලට ඇද වැටෙන්න ප්‍රධාන හේතුවක් වෙනවා මෙන්න මේ පෞරුෂයේ තියෙන ඌනතා අඩුපාඩුකම් ඌන පෞරුෂයේ චර්යාත්මකංශයේ දෝෂය ප්‍රධාන වශයෙන් පුද්ගලයා දුකටපත් කරනවා මගේ පෞරුෂයේ තියෙන අඩුපාඩුකම් චර්යාත්මකංශයේ තියෙන අඩුපාඩුකම් පළමු කොටම මාව දුකටපත් කරනවා මාව දුෂ්කරතාවලට ලක් කරනවා එහෙමනම් ඒ දුෂ්කරතාවලින් ඒ දුකින් මිදීම නම් මිදීමට නම් මේ මමම මා විසින් මගේ පෞරුෂයේ තියෙන අඩුපාඩු සකස් කරගත යුතුයි චර්යාත්මකංශයේ චිත්තාවේගයන්සෙත් එහෙමයි අපට මට මගේ සිතවිලි හැඟීම් පාලනය කරගන්න බැරි නම් ඒ වගේම මගේ අදහස් මට වෙනස් කරගන්න බැරි නම් අපිරිසිදු සිතවිලි අයහපත් සිතවිලි දුරු කරගන්න මට බැරි නම් ඒ අයහපත් සිතවිලි අපිරිසිදු සිතවිලි විසින් මාවම දුෂ්කරතාවයට දුකට පත් කරනු ලබනවා ඒකයි ස්වභාවය අනිත් පැත්තෙන් ওই බුද්ධිමය අංශේ නැත්තම් අවබෝධමේ පැත්ත ගත්තම ඒ අඩුපාඩු අපි ළඟ තියෙනවනේ ප්‍රඥාවේ අඩුපාඩුකම් තියෙනවනම් ඒ දුෂ්ප්‍රඥ බව අපේ පෞරුෂේ ඒක අපිම දුකටපත් කරන්නට අපිම විවිධ ගැහැටවලට ගැටලුවලටපත් කරන්නට හේතුවක් වෙනවා එතකොට මේ දුස්සීලභාවයේ දුසමාහිතභාවයේ දුෂ්ප්‍රඥභාවයේ දුක්ඛ සමුදයට හේතු වෙනවා ඒ කියන්නේ දුක ඇති කරන්න දුක ජන්නේ කරන්න හේතුවක් වෙනවා ඊළඟ අනිත් පැත්තෙන් මේ සීලවන්ත බව සමාධිමත් බව ප්‍රඥාවන්ත බව උපකාරී වෙනවා දුක්ඛ නිරෝධේ මේ දුෂ්කරතාවලින් පුද්ගලයාට ගැලවීමට උපකාරී වෙනවා ඒ විදිහට එතකොට දැන් අපිට පේනවා මේ කුසලයේ වැඩිම නිර්දේශ වෙලා තියෙන්නේ ඇයි කියලා කුමක් සඳහාද මේ කුසලයේ වැඩිම නිර්දේශ කරලා තියෙන්නේ කියලා ඔන්න ඔය මූලික කාරණේ අපි මේ භාවනා වැඩමුළුවකදී අපි සැලකිල්ලට ගන්නවා අවධානයට යොමු කර ගන්නවා මේ කුසල් වැඩිම යනු කුමක්ද කුසලයේ යනු කුමක්ද කුසල් වැඩිීමේ අවශ්‍යතාව කුමක්ද කියලා. එතකොට අපිට අපි මේ කරන කාර්යය හරි පැහැදිලි. අපි මේ භාවනා කරනවා කියලා කරන්නේ කුමක්ද කියන එක පැහැදිලි වෙනවා. ඒ පැහැදිලිතාවයේ තිබුණොත් තමයි අපිට මේ ගමන යන්න පහසු වෙන්නේ. ඉතින් ඔහොම ඉන්න අපි ඊළඟට අපි දිහා බලනවා. භාවනා යෝගියෙක් නිතරම තමන් දිහා බලාගෙන ඉන්න කෙනෙක්. සාමාන්‍යයෙන් අසුතෝ පුතුජන මට්ටමේදී හුඟක් වෙලාවට අන් අය දිහා බලාගෙන බාහිර ලෝකයට අවධානය යොමු කරගෙන එහි තියෙන දේ දකිමින් අහමින් විඳිමින් වටහා ගනිමින් යන ස්වභාවයක් තමයි ඒ මට්ටමේදී තියෙන්නේ. නමුත් අරිසාවක මට්ටමට ආපුවහම මේ අජ්ජත්තං කියන කාරණේ ඉදිරියට එනවා. බහිද්ධාව නැතුව නෙමෙයි. මුලට ගන්නෙ නිතරම අජ්ජත්තං වා යනුවේ. එතකොට ඒකින් අදහස් කරන්නේ තමන්ට අදාළව කියන කාරණේ. තමන්ට අදාළ නැත්නම් තමන් පිළිබඳ අවධානයේ සහිත තමන් පිළිබඳ සෝදිසිමත් භාවය පවත්වාගෙන යන ස්වභාවය අජ්ජත්තං නිතරම තමන්ගේ කායික ක්‍රියාකාරකම් තමන්ගේ වචන භාවිතය තමන්ගේ සිතුම් පැතුම් රටාව දිහා තමයි සෝදිසිමත් වෙන්නේ මොකද මේ කුසලයේ වැඩිම කියන්නේ තමන්ගේ කාය වාක් මනෝ කියන අංශ තුනට අදාළව කරන වැඩක්නේ ඒකට ඒ ගැන සෝදිසිමත් වෙන්න හුරු වෙනවා ඉතින් ඔතෙන්දී ඔන්න අපිට මූලික කුසලතාවයක් අවශ්‍ය වෙනවා ඒකට අපි කියන්නේ සතිය කියලා. අවදිමත් බව. අවධානයේ සහිත බව. එතකොට අපි ඔන්න භාවනාවේදී මුලින්ම ඇති කරගන්න
කුසලතාවයේ වෙන්නේ මේ සතිමත් බව. සිහිය කියලා අපි ඕක සිංහලෙන් කියන සිහිය කියලා සති කියලා පාලියෙන් කියන. සමහර විට වෙනත් භාෂාවලින් වෙනත් වචන භාවිතා වෙනවා. මයින්ඩ්ෆුල්නස් වගේ වචන. කොහොම නමුත් මේකෙන් අදහස් කරන්නේ තමන් පිළිබඳ අවදිමත් භාවයක් පවත්වා ගැනීම. මම දැන් ඔය සම්මත වශයෙන් ওই වචන අපි පාවිච්චි කරනවා. මම කියන වචනේ අපි පාවිච්චි කරනවා. කුසලයේ වැඩිීමේදී ඒක පාවිච්චි නොකර බෑ. දැන් කිව්වම කාලාර්ථය ගන්න. දැන් මම කොතනද? ස්ථානය ගැන තමන් ඉන්න තැන ගැන සතිමත් වීම, අවදිමත් භාවය තබා ගැනීම. දැන් මම කවුද? තමන්ගේ වර්තමාන භූමිකාව ගැන සෝදිසිමත් භාවය තබා ගැනීම. දැන් මම මොනවද මේ කරමින් ඉන්නේ, කියමින් ඉන්නේ, හිතමින් ඉන්නේ ආදී වශයෙන් තමන්ගේ අර ත්‍රිවිධ ක්‍රියාකාරකම් ගැන අවදිමත් භාවයකින් සිටීම. මොකද මේ ඒව තමයි අපි නිවැරදි කරගන්න උත්සාහ කරන්නේ. කුසලයේ වඩනවා කියන්නේ ඒකනේ. ඉතින් ඔන්න ඔය විදිහට අජ්ජත්තං තමා පිළිබඳ ක්‍රියාකාරී වීම, ඇතුළතට යොමු වීම අපේ යෝගී ජීවිතයේ, ආර්ය ශ්‍රාවක ජීවිතයේ, සේක ජීවිතයේ ලක්ෂණ. අපි ඉතින් ඔය ප්‍රතිපදාවට ආපුවාම ආර්ය ශ්‍රාවක කියනෝ, සේක කියනෝ, යෝගී කියනෝ, ඔය වචන කොයික භාවිතා කරත් වැරද්දක් නැහැ. මේ වචන වලින් කියවෙන්නේ මෙන්න මේ අධ්‍යාත්මික ගුණාංග වඩන පුද්ගලයෙක් බවට පත් වුණා කියන අදහස. ඉතින් එතෙන්දී හරි පැහැදිලි මේ වඩන්නේ අර කියන ත්‍රිවිධ කුසලතා. ප්‍රඥා, සීල, සමාධි. ඉතින් ඒයින් කෙරෙන්නේ අර දුක්ඛ නිරෝධ. තමා විසින් තමාව දුෂ්කරතාවයට පත් කර ගැනීමෙන් ගැලවෙනවා, මිදෙනවා. විමුක්තිය, විමුක්ත පුද්ගලයෙක් බවට පත් වීම. මේක මේ ජීවිතේදීම මේ දැන් අපි ගත කරන අපිට උරුම වෙලා තියෙන මේ ජීවන ප්‍රතිපදාව තුල කරන දෙයක්. මේකෙන් බැහැර වෙලා, පිටස්තර වෙලා වෙනත් ජීවන ප්‍රතිපදාවකට මාරු වෙලා කරන වැඩක් නෙමෙයි. අපි කාටත් වර්තමානයේ කිසියම් ජීවන තත්වයක් උරුම වෙලා තියෙනවා. ඒක අපිම ගොඩනගාගෙන තියෙන සමහර වෙලාවට. කිසියම් රටක ජීවත් වෙනවා, කිසියම් ප්‍රදේශයක ජීවත් වෙනවා, කිසියම් වෘත්තියක යෙදිලා ඉන්නවා, කිසියම් ආකාරයක සමාජ සම්බන්ධතා ටිකක් අපි ගොඩ නගාගෙන තියෙනවා. එහෙම. ඉතින් ඔය වගේ දේවල් ටිකක් එක්ක අපි යම්කිසි ජීවිතයක් උරුම කරගෙන තියෙනවා. අපි ඒක නඩත්තු කරගෙන පවත්වගෙන යනවා. ඉතින් ඔය ජීවිතයේ තුලට තමයි මේ ප්‍රතිපදාව ගියේ. එහෙම නැත්නම් එතනින් බාහිර වෙලා මේ ඊට වැඩිය වෙනස් ජීවන ප්‍රතිපදාවකට මාරු වෙලා, වෙනස් ජීවන තත්වයකට මාරු වෙලා කරන දෙයක්. උගාක් වෙලාවට ඒ වගේ අදහසුත් තියෙනවා මේ ධර්ම ප්‍රතිපදාවේ යන සමහර ඇත්තන්ගේ. නමුත් ඇත්තටම බැලුවොත් එහෙම වෙනස් විදිහේ තැනකට ගිහිලා නෙමෙයි උගාක් අය මේ පැවිද්ද බුද්ධ ශාසනයේ පබ්බජිත ජීවිතයක්, පැවිදි ජීවිතයක් තියෙන නිසා හුඟක් ගිහියත්තෝ කල්පනා කරනවා මේ අපි ගත කරන මේ ජීවිතය තුළ මේ විදියට ඉඳගෙන නම් මේවා කරන්න බෑ. මේ නිවන් දකිනවා කියන කාර්යය මේ ජීවිතයේ වැඩ ටික ඉවර කළා, එහෙම නැත්නම් මේ ජීවිතෙන් අයින් වෙලා එහෙම කරන වැඩක් කියලා. නමුත් පැවිදි ජීවිතයක් කියන එක විශේෂයෙන් හඳුන්වා දීලා තිබුණට නිවන් දැකීම සඳහා පැවිද්ද අනිවාර්යයෙන්ම නිර්දේශ කළා නැහැ. නමුත් ඒක අබ්බෝකාසෝව පබ්බජ්ජා කියලා යන්න පුළුවන් නම් හොඳයි. මිසක ඒක අනිවාර්ය කාරණයක් නෙවෙයි. මොකද පැවිද්දට ගියපු ඇත්තොත් සමහර විට මේ නිවන් මගේ නොයනවා වෙන්න පුළුවන්. ඒව නොයන අවස්ථා අපිට පේන්න තියෙනවා. ඒක නිසා පබ්බජිත භාවය හෝ ගහට්ට භාවය
ගිහි බව හෝ පැවිදි බව විශේෂයෙන් නිර්දේශ කරලා නැහැ. අපි ජීවත් වෙන ජීවන වටපිටාව තුල ඉඳගෙන තමයි මේ කුසලයේ වැඩිම කරන්නේ. ඉතින් ඒ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවට එහෙම විශේෂ ජීවන තත්වයක් අදහස් කරන්නේ නැහැ. ඉතින් ওই කාරණා ටික මම මතක් කළේ අපි මේ භාවනා කරනවා කියන දේ කුමක්ද? මේ අපි නිතර නිතර මතක් කරගන්න කාරණයක්. මොකද භාවනාව ගැන දැන් වර්තමාන ලෝකයේ යම්කිසි අවදිමත් බවක් අවධානයක් ඇති වෙලා තියෙනවා. ඉතින් විවිධ අය භාවනා පුරුදු පුහුණු කිරීම කරනවා. ඒවට උපදෙස් දෙනවා, මඟ පෙන්වනවා, පොතපත ලියනවා. නොඑක විදිහේ ක්‍රියාකාරකම් තියෙනවා භාවනා සම්බන්ධයෙන්. මම හිතන්නේ භාවනාව වර්තමානයේදී එනකොට හුඟක් අදාළ වෙනවා. මොකද වර්තමානයේදී එනකොට මිනිස්යාගේ කුසලතා හුඟක් පහළට ගිහිල්ලා පරිහානිගත වෙලා තියෙනවා. අපි හිතන්නේ නූතන ලෝකයේ දියුණු ලෝකයක් කියලානේ. ඇත්තටම එන්නේ නොදියුණු තත්ත්වයක් අපේ දහමට අනුව බැලුවම පේන තියෙනවා. අපි හිතාගෙන ඉන්නේ මේ ගොඩනැගිලි අහස උසට හදලා තියෙනවා, අම්මාවත් හදලා තියෙනවා, සමහර විට මේ උඩින් යටින් යන යාන වාහන හදාගෙන තියෙනවා, සමහරු මේ කක්ෂේ පන්නගෙන ගිහිල්ලා අභ්‍යවකාශයටත් ගිහිල්ලා එනවා. ওই වගේ ඒවා දියුණුව කියලානේ හිතාගෙන ඉන්නේ ගොඩක් අය. නමුත් අපිට පේනවා ඒවම මානවයාගේ පරිහානිය බව දැන් හොඳට පැහැදිලිව පේනවා. නමුත් තාම සමහර අය ඒවා එහෙම පිළිගන්නේ නැහැ. මේ සෝබා දහමට විරුද්ධව ගිහිල්ලා කරගන්නා වූ විනාශය. ඉතින් ඒක නිසා භාවනාව මේ පෞරුෂයේ ඉහළ තත්වයකට වර්ධනය කර ගැනීම වඩාත් උවමනා වෙලා තියෙන වර්තමානයේ තමයි. මම හිතන්නේ හුඟක්ම ප්‍රඥාව අඩු වෙලා තියෙන වර්තමානයේ. දැනුම වැඩි වෙලා ප්‍රඥාව අඩු වෙලා. ඒක ලොකු විනාශයක්. දැනුම වැඩි වීමයි ප්‍රඥාව අඩු වීමයි. එතකොට අනිත් එක හුඟ දෙනෙක් වරදවා හිතාගෙන ඉන්නවා දැනුම කියන්නේ ප්‍රඥාව කියලා. ඒක තවත් දුෂ්ප්‍රඥකමක්. ඒක නිසා වර්තමානයේට භාවනාව හුඟක් අදාළ වෙනවා. ඒ අදාළ වෙන නිසා වෙන්නේ ඇති හුඟක් අය මේ භාවනාවට යොමු වෙලා තියෙනවා. ඉතින් අපි භාවනාව බොහොම ශ්‍රේෂ්ඨ දෙයක්. භාවනාවෙන් කෙරෙන්නේ පුද්ගල පෞරුෂයේ ඉහළ මට්ටමකට වෙනස් කර ගැනීම. ඒක කරගත යුතුමයි, කළ යුතුමයි. මම හිතන්නේ දැනුම කියන එක දැන් සීමා කරන්න හොඳ කාලේ කියලා. මේ දැනුම වර්ධනය කිරීම විශාල හානියක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. විවිධ ක්ෂේත්‍රවල දැනුම පුරාණයේ මිනිස්සු දැනුම සීමා කර බව පේනවා. දැනුමට යම් අගුළු දාපු බවකුත් පේනවා. අනවශ්‍ය දැනුම වසා තැබූ බව පේනවා. ඇතැම් ප්‍රඥාවන්ත මනුෂ්‍යෝ නුසුදුසු දැනුම වහලා දැම්ම තමන්ගෙන් ඒක වහලා දාලා තියෙනවා. ඔය සමහර දැනුම් පද්ධති තියෙනවා හානිකර විදිහට භාවිතා කරන්න පුළුවන්. අපේ පැරණි අය ඊට අදාළ පොතපත අයින් කරලා දැම්මා. ඒව ලියවිච්ච පොතපත තිබ්බනම් ඒවා අයින් කරලා දැම්මා. තමන් ඒ දැනුම තමන් ළඟ තිබ්බනම් ඊළඟ කෙනෙකුට ඒක දුන්නේ නැහැ. ඒක එතනින් අවසන් කළා. යහපත් දැනුම විතරයි දුන්නේ. ඒ වගේ ස්වરૂපයක් පුරාණයේ තිබුණා. මොකද ඒ වෙනකොට ප්‍රඥාව හොඳ මට්ටමේ තිබ්බ නිසා. නමුත් නූතනයේට එනකොට ඕනම දැනුමක් ඊළඟ පරම්පරාවට දෙනවා. ඉතින් ඊළඟ පරම්පරාව එක ගන්නවා අරගෙන ඒක ප්‍රඥාව නැතිකම නිසා මේ දැනුම ඊටාම හානිකර විදියට භාවිත වෙනවා. ඉතින් ඕක දැන් මානවයා නූතන මානවයා මූණ දීලා තියෙන බරපතල ඛේද වාචකේ. ඉතින් ඒක නිසා මම හිතන්නේ වර්තමානයේට බුදුදහමෙන් උගන්වන මේ ප්‍රඥාවන්ත භාවය, සීලවන්ත භාවය, සමාධිමත් භාවය අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් අපි ඒක වඩා ගමු. ඒක අපේ විමුක්තිය සඳහා හේතු වෙනවා. පුළුවන් තරමින් ඒක අපේ ශක්තියේ පමණින් අපි ඒක සමාජගත කරමු. එතකොට තව එක්කෙනෙක් දෙන්නෙක් හරි නිවීම සැනසීම ලබයි. ඉතින් අන්නේ ඒ ඉලක්කය තියාගෙන තමයි මේ
අපි මේ භාවනා පුහුණුව කරගෙන යන්නේ ප්‍රධාන වශයෙන් අපි අපේ විමුක්ති සාධනේ මෙයින් අපේක්ෂා කරන්නේ හොඳයි එතකොට දැන් අපි මේ කමඨහන් වලට යොමු වෙමු එතකොට මේ භාවනාවේ දැන් පැහැදිලි කමඨහන් නැත්තම් මේ කුසල් වැඩිවීමට අදාළ ක්‍රියාකාරකම් මේ අංශ තුනට අදාළවයි ක්‍රියාත්මක වෙන්නේ ශීල සමාධි ප්‍රඥා. ඉතින් මේයින් අපි හැමදාම මේ ශීල කුසලයට අදාළ ශීල ශික්ෂාව අපි මතක් කරගන්නවා. දැන් ඒව ගැන අපි දීර්ඝ වශයෙන් කරුණු කියන්න උවමනා වෙන්නේ නැහැ. මේ ආචාර ධර්මීය අංශය හරිම වැදගත්. හුඟක් ගැටලු මානවයාගේ හුඟක් ගැටලු පැන නැගිලා තියෙන්නේ ආචාර ධර්මීය දෝෂවලින් එදිනෙදා ජීවිතයේ ගත්තම. ඉතින් ඒක නිසා බුදුදහම ඒ ගැන ලොකු අවධානයක් යොමු කරලා තියෙනවා ආචාර ධර්මයන්සේ පිළිබඳව ඒක කොටස් දෙකකට වෙන් කරලා තියෙනවා ආදි සමාචාරික ආදි බ්‍රහ්මචාරීක කියලා සාමාන්‍යයෙන් අපි මිනිස්සු හැටියට ශිෂ්ට සම්පන්න මිනිස්සු හැටියට සම්මත කරගත්ත නීති රීති සිරිත් විරිත් සම්මුති විවස්ථා අනපන තියෙනවා ඒවා තමයි අභි සමාචාර කියන්නේ පාලි වචනේ අභිසමාචාර. ඉතින් ලෝක සම්මත නීති රීති කිරිටිරි කියන්නේ. ඒව අවශ්‍යයි යහපැවැත්මට මානව සමාජයේ යහපැවැත්මට පුද්ගල සම්බන්ධතා යහපත් කරගන්නට ඒ වගේම පරිසරය අපි ජීවත් වෙන පරිසරය යහපත් විදිහට තියාගන්න මේ වගේ අදාළ වෙනවා ඒවා. එහෙම අංශයක් තියෙනවා ඒ ටික අභිසමාචාර. ඊළඟට අර අපි කතා කර මේ පුද්ගල පෞරුෂයට ඍජුවම ඉලක්ක වෙන ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා කොටස කායික වාචික මානසික කියන අංශ තුනේ ශික්ෂණය සඳහා අදාළ වෙන උපකාරී වෙන ආචාර ධර්මීය කොටස ඔය අංශ දෙකෙන් යුක්තව බුදුරජාන් වහන්සේ සීල ශික්ෂාව දේශනා කරලා තියෙනවා ඉතින් අපි මෙතෙන්දී සිහිපත් කරගන්නේ ප්‍රධාන වශයෙන් මේ ආදි බ්‍රහ්මචර්ය ශික්ෂාව එය නිවන් මාර්ගයේදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී පැහැදිලි කරලා තියෙනවා දේශනා කරලා තියෙනවා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව වශයෙන් ප්‍රධාන කොට එහෙම ගත්තම සම්මා වාචා කියන්නේ වචනය භාවිතා කිරීමේදී අපි එයින් සිද්ධ වෙන දෝෂ වළක්වාගෙන වචන භාවිතා කිරීම මුසා පිසුනා පරුසා සම්පප්පලාපා කියලා අපේ දහමේ පෙන්නනවා වචන භාවිතයේදී සිද්ධ වෙන යම් යම් දෝෂ සමහර විට අපි වචන භාවිතයේදී සත්‍ය නොවන ප්‍රකාශන කරනවා ඉතින් ඒක වචන භාවිතයේ දෝෂය එයින් සිද්ධ වෙනවා අයහපත මුසා ඒ වගේම සමහර විට පිසුනා පුද්ගලයන් අතර ભેද ඇති වෙන නොහොඳ නොක්කඩු ඇති වෙන අගෞරවය අවිශ්වාසය ගොඩනැගෙන විදිහට වචන භාවිතා කිරීම පිසුනා වාචා ඊළඟට පරුසා හිත් පරුස වෙන විදිහට හිත්වල රාගය ද්වේෂය මෝහය මදේ මානේ ඊර්ෂ්‍යාව වගේ හිත් රළු වෙන ආකාරයට වචන භාවිතා කරන්න පුළුවන් එවැනි භාවිතයන් පරුසා වාචා ඒ වගේම සම්පප්පලාප පුද්ගලයාට වැඩක් නැති අනවශ්‍ය දැනුම පුද්ගල මනසට ගොඩ ගැහෙන කාලේ නාස්ති වෙන මුදල් නාස්ති වෙන විදියට කෙරෙන කතාබහ සම්පප්පලාප ඉතින් ඔය තමයි වචන භාවිතයේ කතාබහේ සංනිවේදනක ආකාරයේදී සිද්ධ වෙන දෝෂ ඒක වළක්වාගෙන කතා බහ කිරීම භාෂා භාවිතා කිරීම සංනිවේදන කටයුතු කිරීම තමයි ඔතනින් අදහස් කරන්නේ සම්මා වාචා ඒ වගේම සම්මා කම්මන්ත කය මෙහෙවලා යම් යම් දේ කරනකොට එතනත් ප්‍රාණඝාත අදත්තා දාන කාම මිත්‍යාචාර සිද්ධ වෙන්න පුළුවන් ඒව වළක්වාගෙන කටයුතු කිරීම ඊළඟට ආජීව කියන්නේ දීපෑත්ම තමන්ගේ වර්තමාන ජීවන පැවැත්ම ඒක පවත්වාගෙන යද්දී අර මිත්‍යා
ආජීව වැරදි ජීවනෝපායන්ට වැටෙන්න ඉඩකඩ තියෙනවා. ඒකෙන් තමන් දුකටපත් වෙනවා, අනිකා දුකටපත් කරනු ලබනවා. ඒ වගේ හේතු නිසා නිවන් මාගයේදී මේ සම්මා ආජීව කියන ගුණය කුසලතාවය හඳුන්වා දීලා තියෙනවා. ඒ ඔය විදිහට සීලය ව්‍යාංශවලට අදාළව දේශනා කරලා තිබෙනවා. ඔහොමයි. ඉතින් ඔය ආදී වශයෙන් අපි දකිනවා මේ ආචාර ධර්මීයංශයේ ගොඩනැගීම. ඉතින් ඔතනින් එහාටත් දැන් අපි තේරුම් අරන් තියෙනවා සීල ශික්ෂාව නික්කම් ශික්ෂා කොටසක් පංචකාමයට අදාළ වන පරිදි කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් සෑහෙන දුරස්ථ භාවයක් තබා ගැනීම. ඉතින් ඔය නික්කම් ශික්ෂාත් මං හිතන්නේ වර්තමාන ලෝකයට අතිශයින් වැදගත් වෙන ශික්ෂා. මොකද වර්තමාන මානවයා හුඟක්ම කාමයට බර වෙලා ගිහිල්ලා තියෙනවා. ඔහු කරන දේවල්, කරන වියහියදම්, කරන නාස්ති කිරීම බැලුවම ඒවා සාතිශය බහුතරයක් තමන්ගේ සිව්පසේ සඳහා කරන දේවල් නෙමෙයි. සිව්පසේ ගත්තොත් ඒක සාමාන්‍යයෙන් පැවැත්මට අවශ්‍යයි. මූලික අවශ්‍යතා කියලා අපි ඒවට කියන්නේ ආහාර, ඇඳුම්, නිවාස, බෙහෙත් ආදී මූලික අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා. නමුත් ඒ වයින් පිටස්තරව තමයි සාතිශය බහුතරයක් මේ කරන නාස්ති කිරීම පෙන්නුම් කරන්නේ. ඒ කියන්නේ කාමයට වැටිලා තියෙන්නේ. රූප වැලීම, ශබ්ද ඇහිීම, ගන්ධ රස පහස විඳීම ඔය වගේ දේවල් වලට ගිහිල්ලා තියෙනවා. ඒවට පුදුම විදියට නාස්ති කිරීම තියෙනවා. ඉතින් මං හිතනවා මේ නෙක්ඛම්ම ශික්ෂා ඒක නිසා උගාක්ම නූතනේට අවශ්‍ය වෙනවා. නච්ච විසූක දස්සන ගන්ධ විලේපන, ධාරණ මණ්ඩන භූෂණ, ගීතවාදිත, සයන, භෝජන මේ වගේ අංශවලට තමයි මේ උගාක්ම නාස්තිකාර විදියට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ඒ පැත්ත උගාක්ම නූතනේට වැදගත් වෙනවා. ඒ ශික්ෂා ඊළඟට ජාත රූප රජත පටිග්ගහන වේරමණී කියලා වටිනාකම් පරිහරණය කිරීමේදී අපි තණ්හාමාන දිට්ඨි වලින් තොරව ඒව භාවිතා කිරීම ඔය විදියට. කොහොමයි ඔය ආර්ය ශීලයේ කුසල ශීලයේ හඳුන්වා දීලා තියෙන්නේ. ඉතින් අපි පළමුවෙන්ම මේ ශික්ෂාපද ටික මතක් කරගමු. අපි ඒකට සීලාවර්ජනය කියනවා. සීලාවර්ජනය කරන්න හේතු දෙකක් පදනම් කරගෙන එකක් තමයි දැනටත් අපි මේ සමාදන් වෙලා රකින ශික්ෂාපද ආර්ය ශීලයේ නැත්නම් ආදි බ්‍රහ්මචර්ය ශික්ෂාව අපි නැවත නැවත මතක් කර ගැනීම අවශ්‍ය නිසා. ඒක අවශ්‍යයි. යලි යලිත් සිහිපත් කර ගැනීම. දෙවෙනි කාරණේ මේ සීලය දැනට තේරුම් අරගෙන නැති යම් කෙනෙක් ඉන්නවා නම් සීලය පිළිබඳ අවබෝධයක් එනවා. ඒකේ වටිනාකම තේරෙනවා. තේරිලා එයාට මේ සීලය පිළිထන් සිල් සමාදන් වෙන්න සීල අදිෂ්ඨානයක් ඇති කරගන්න අවස්ථාවක් සැලසීමක් හැටියට. ඔය කාරණා දෙක සලකලා තමයි අපි සීලය ගැන කෙටි විවරණයක් කරලා සීලාවර්ජනය කරන්නේ. හොඳයි, අපි එහෙමනම් සීල සමාදානයටත් සීලාවර්ජනයටත් යොමු වීම සඳහා අපි මේ ශික්ෂාපද 16 මෛත්‍රී විහරණය කියන 16 වෙනි ශික්ෂාපදයත් එක්කම අපි ශික්ෂාපද 16 නැවත සිහිපත් කර ගනිමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සරණාගමනේ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි,
द्वितीयंपि बुद्धं शरणं गच्छामि, द्वितीयंपि धम्मं शरणं गच्छामि, द्वितीयंपि संगं शरणं गच्छामि, तृतीयंपि बुद्धं शरणं गच्छामि, तृतीयंपि धम्मं शरणं गच्छामि, तृतीयंपि संगं शरणं गच्छामि। साधु साधु साधु। शीलावर्जने विश्व आचार धर्म। पानातिपाता वीरमणी सिक्खापदं समादियामि, दिन्नादाना वीरमणी सिक्खापदं समादियामि, कामेषु मिच्छाचारा वीरमणी सिक्खापदं समादियामि, मुसावादा वीरमणी सिक्खापदं समादियामि, पिशुनावाचा वीरमणी सिक्खापदं समादियामि, परुषावाचा वीरमणी सिक्खापदं समादियामि, संपप्पलापा वीरमणी सिक्खापदं समादियामि, मिच्छा आजीवा वीरमणी सिक्खापदं समादियामि, सुरामीरय मज्जपमा दट्टाना वीरमणी सिक्खापदं समादियामि। निकम शिक्षा। अब्रह्मचर्या वीरमणी सिक्खापदं समादियामि, विकाल भोजना वीरमणी सिक्खापदं समादियामि, नच्च गीतवादित विसूक दस्सना वीरमणी सिक्खापदं समादियामि, माला गंध विलेपन धारण मंडन विभूषणट्टाना वीरमणी सिक्खापदं समादियामि, उच्चाशयन महाशयना वीरमणी सिक्खापदं समादियामि, जातरूप रजत पटिगहना वीरमणी सिक्खापदं समादियामि, मित्ता विहरणं समादियामि। साधु साधु साधु। अपि समाधान වෙලා ඉන්නේ, සමාදන් උනේ නැවත නැවත මතක් කරගෙන ගෞරවයෙන් ආරක්ෂා කරන ඔය ආරි ශීලය, ආදි සමාචාරික වශයෙන් ආදි බ්‍රහ්මචාරීක වශයෙන් බෙදලා වෙන් කරලා පැහැදිලි කරලා හඳුන්වා දීලා තියෙනවා. ඉතින් කාට හරි ඒ පිළිබඳ ගැටලු තියෙනවා නම් අපි සාකච්ඡා කරන සාකච්ඡා වාරයේදී අහන්න විමසන්න ඉස්මතු කරන්න. මං හිතනවා ගාක් දුරට ශීලමය ගැටලු දැන් निराकरणे वेला तीयन्ने हेबै प्रायोगिकव एदिनिदा जीविते तुलदी मेव आरक्षा करन्न दिनं यम यम गेटलु पेन नगिन्न पुलुवन्। ईव अपि हंदुन्नान्ने दहम गेटलु हेटियट नेमे जीवन गेटलु हेटिय। ईव अपि सागच्छा कळ युतुयि एहेम गेटलु तीयनवना। होंदै ओय अपि सील भावनाव ओय गत्ते ඊළඟට සමාධි භාවනා ප්‍රඥා භාවනා පඤ්ඤා භාවනාවට අදාළව විශේෂයෙන් අපි සූත්‍ර සාකච්ඡා මාලාවක් ධර්ම සාකච්ඡා මාලාවක් කරගෙන ඉනවා. ඉතින් ඒකෙදී අපි හුඟක්ම බුද්ධ දේශනා පදනම් කරගෙන කරන සාකච්ඡා මාලාවක්. යථා භූත ඥාන දර්ශන ඇති තතු දැකීම කියලා ඒ මාතෘකාවෙන් අපි මේ පඤ්ඤා භාවනාව ප්‍රඥා භාවනාව ප්‍රඥාව අභිඥා පරිඥා දක්වා වර්ධනය කර ගැනීමට උපකාරී වෙන ධර්ම සාකච්ඡා මාලාවක් අපි කරගෙන ඉන්නවා. ඒව හැම දිනාටම නැවත නැවත ශ්‍රවණය කරන්න පුළුවන් විදියට අපේ කල්යාණ මිත්‍රයෝ ඒව
අන්තර්ජාලගත කරලා තියෙනවා මේ නිවෙන මග YouTube චැනලය තුල. ඉතින් ඒවට ගිහිල්ලා අපිට පුළුවන් නැවත නැවත ඒව ශ්‍රවණය කරන්න. ඉතින් දහම කියන දේ එක සැරයක් අහලා මදි. නැවත නැවත ශ්‍රවණය කිරීම අවශ්‍යයි. ඊළඟට අපි මේ සමාධි ශික්ෂාවට අදාළ තමතහන් තමයි දැන් කතා බහ කරගෙන යන්නේ. මේ සඳහා අපි තෝරගෙන තියෙන්නේ මේ සතිපට්ඨාන භාවනා මාර්ගය. සතිපට්ඨාන භාවනා ක්‍රමය. සතිපට්ඨාන භාවනා ක්‍රමය හරි විවෘත එකක්. යෝහි කෝචි. බුදුහාමුදුරුව එහෙමයි සූත්‍රයේදී දේශනා කරලා තියෙන්නේ කවුරු හෝ වේවා වයස් ભેදයක් ස්ත්‍රී පුරුෂ භාවයක් ආගමික භාවයක් ජන වර්ගික භාවයක් ප්‍රදේශ ભેදයක් ඒ මොකෝත්ම නැහැ කිසි දෙයක් මේකට අදාළ නැහැ යෝහි කෝච කවුරු හෝ වේවා ඉමේ චත්තාරෝ සතිපට්ඨානා එවං භාවේය මේ සතර සතිපට්ඨානේ මේ කියන විදියට වඩනවා නම් ඵලය ලැබෙනවා ඵලය ලැබෙනවා ditthiva dhamme aññā sativa upādi śeṣe anāgāmitā කියලා ඔහම දේශනා කරලා තියෙන ditthiva dhamme aññā මේ ජීවිතේදීම මේ යථාවබෝධය ලබන්නේ බවට පත් වෙනවා. ඒකයි ස්වභාවය. ඉතින් අපි ඔය සතිපට්ඨාන භාවනා ක්‍රමය දැන් වඩන්නේ. හැමෝම සිහි නුවණ වීරිය කියන තුන හැමතිස්සෙම පවත්වන. ඒකයි සතිපට්ඨානේ ස්වභාවය. වර්තමාන මොහොතේ සිහි නුවණ වීරිය පවත්වා ගන්න. මේ විදිහට ඒ කුසලතා තුන දැන් හැමෝම දන්නවනේ. අවදිමත් බව, සෝදිසිමත් බව, අවංක උත්සාහය. පාලි වචන සති. අවදිමත් බව. සෝදිසිමත් බව සම්පජානකාරී. ඒ වගේම අවංක උත්සාහය ආතාපි. එතකොට මේ අවංක උත්සාහය මොකටද? අර කුසලයේ වඩන්න අකුසලයේ ගෙවා දමන්න. මෙතන ආතාපි කිව්වම මේ සාමාන්‍යයෙන් මිනිස්යෝ දරන උත්සාහය ලෞකික දේවල් අත්පත් කරගන්න දැනුම ගොඩ ගහගන්න යම් යම් ලෞකික හසුරු කුසලතා වර්ධනය කරගන්න දරන උත්සාහය නෙවෙයි. ඒකට ආතාපි කියන්නේ නැහැ. ඒකට ඉතින් උට්ටාන සම්පදා වගේ වචනයක් බුදුහාමුදුරුවෝ පාවිච්චි කරලා තියෙනවා. ව්‍යාග්ගපජ්ජ දේශනාව අපි කළා කලින් සූත්‍ර සාකච්ඡාවලදී මේකදී සම්පදා හතරක් කියන එක. එතන පළවෙනි එක උට්ටාන සම්පදා. උට්ටාන සම්පදා කියන්නේ නිවන් දකින්න උත්සාහ කිරීම නෙවෙයි. ලෞකික ජීවිතය ගත්තම ධන ධාන්‍ය වස්තු ටිකක් හම්බ කරගන්න, ගේ දොර හදාගන්න, ශරීර සෞඛ්‍ය පවත්වා ගන්න, තමන්ට අවශ්‍ය කරන සමාජ සම්බන්ධතා ටිකක් ගොඩනගාගෙන ඒවා පවත්වාගෙන යන්න. අන්න ඒවට දරන උත්සාහය. ඒකට උට්ටාන කියලා කියනවා. ඒක අවශ්‍ය නිසා උට්ටාන සම්පදා කියලා ඒක දේශනා කරලා තියෙනවා. ආතාපි කියන්නේ සම්මා වායාම කියන්නේ වීර්ය සම්බොජ්ජංග ප්‍රධාන කියන්නේ ඒකට නෙමෙයි. අකුසලයේ ගෙවා දමන්නට කුසලයේ වඩන්නට දරන උත්සාහය. ඉතින් ඒක අපි අවංක උත්සාහය කියලාත් කියනවා. අකුසලයේ ගෙවන්න කුසලයේ වඩන්න අවංක උත්සාහ නොකළොත් මේ ගමන ඉදිරියට යන්නේ නැහැ. ඉන් සතිපට්ඨාන භාවනා ක්‍රමයේ ඔය අංග තුන අංශ තුන තමයි පදනම. ඒ පදනම උඩ ඉඳලා තමයි අපි භාවනා ක්‍රමයේ ඉස්සරහට ගෙනියන්නේ. ඉතින් එතනින් පස්සේ කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන වශයෙන් අනුපස්සන ක්‍රමයට කාය වේදනා චිත්ත ධම්ම කියන විදියට හැම දෙයකම යථා ස්වභාවය අවබෝධ කරගෙන අනිශ්චිත විහරණයට අපි හුරු වෙනවා, පුරුදු වෙනවා. අනිශ්චිත විහරණය කියන්නේ ඇලෙන්නේ නැති, ගැටෙන්නේ නැති, මුලා වෙන්නේ නැති ස්වභාවය. ඒක නෙළුම්කොලේ ජල බිඳුව වගේ. ඉතින් නෙළුම්කොලේ ජල බිඳුව තියෙනවා. නමුත් ඒක ගෑවෙන්නේ නැහැ. ගෑවෙන්නේ නැතුව තියෙනවා. එන්නේ ස්වභාවය. ඇති කරගන්නවා. ඒක තමයි මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය. දැන් අපි මෙහි ධම්මානුපස්සනා කොටසේ ඉමු. ධම්මානුපස්සනාව කමඨහන්
කොටස් පහකින් නැත්නම් පබ්බ පහකින් ඉදිරිපත් වෙලා තියෙනවා. නීවරණ පබ්බ, කන්ද පබ්බ, ආයතන පබ්බ, බොජ්ජංග පබ්බ, සච්ච පබ්බ කියලා. මේ කොටස් පහ දෙකකට බෙදන්න පුළුවන්. නීවරණ පබ්බ, කන්ද පබ්බ, ආයතන පබ්බ එක කොටසකට ගන්න පුළුවන්. ඉතින් ඒවයින් පෙන්නුම් කරන්නේ උඟක්ම මේ නාම රූප ධර්ම සහ ඒවයි ක්‍රියාකාරීත්වය. ඒව ධර්මතා හැටියට තේරුම් අරගෙන ඒවයි අනිශ්චිත විහෙරණේ හුරු පුරුදු වේ. ඒකයි. ඊළඟට බොජ්ජංග පබ්බ සච්ච පබ්බ දෙකේදී කුසලය වැඩි වීම. අර අනිශ්චිත විහෙරණයත් කුසලයක් තමයි. විශේෂයෙන් නිර්දේශ වෙලා තියෙන කුසලතා පද්ධතියක් බොජ්ජංග පබ්බේදී සප්ත බොජ්ජංග සති ධම්මේචේ විරියේ පීති පස්සද්දි ඒ විශේෂයෙන් බුදුදහමේ නිර්දේශ වෙලා තියෙන කුසලතා. ඊළඟට සච්ච පබ්බේදී චතු සච්ච දුක්ඛ සච්ච සමුදය සච්ච දුක්ඛ නිරෝධ සච්ච දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා සච්ච අරිය සච්ච කියලා මේව හඳුන්වනවා. චතු අරිය සච්ච චතුරාර්ය සත්‍ය. අන්න ඒ නිවන් මඟ ඍජුවම එතන කතා බහ වෙනවා. ඊට අදාළ කමඨහන් තමයි කතා කරන්නේ. දැන් අපි මෙහි චතුසච්චේ අන්තිම තැන දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරිය සච්ච වලට අපි යොමු වෙලා තියෙනවා. එවිදින් තියෙනවා. ඉතින් එහි මාර්ග සත්‍ය හතරවෙනි එක අපි සැලකිල්ලට ගන්න. හතරවෙනි එකෙත් අපි දන්නවා අපි පහෝගිය හැමවලදී මේ සම්මා සති මාර්ගාංගය කතා කළා. ඉදිනදා ජීවිතයේ ලෞකික ජීවිතයේ වැඩ කටයුතු වලට සතිය පැවැත්වීම එහෙම කතා කළා අපි. ඊළඟට ඍජුවම ගැඹුරු ධර්මතාවල සිහිය පැවැත්වීම කියලා කොටස් දෙකකට බෙදාගෙන අපි කතා කළා භාවනා වැඩමුළු දෙකකට. මේ විදිහට සීනුවණින් යුක්ත වීම කමඨහන වෙන්නේ එකයි. ක්‍රියාකාරී වීම කියලා කියන්නේ දැන් අපි කතා කරන්නේ අද සම්මා සමාධි අටවෙනි මාර්ගාංගයට යොමු වෙනවා. එතකොට මේ සම්මා සමාධි මාර්ගාංගය මේ සමාධිය වැඩි වීම සමාධිමත්ව ජීවත් වීම කියන එකයි. ඒක තමයි මේ කුසලය මෙතන අපි කතා කරන්නේ. එතකොට අපි ඒකට අවධානය යොමු කරමු. මේ දැන් සම්මා සමාධි මාර්ගාංගය ගැන දැනුම තියෙන හැමෝටම මොකද අපි ඒව කතා කරලා තියෙනවා. ඔය අපි අවිද්‍යා සූත්‍රය එහෙම කතා කළානේ ධර්ම සාකච්ඡාවලදී. අවිද්‍යා සූත්‍රය කතා කරද්දී ඔය චතුසච්ච පදනම් කරගෙන තමයි මේ සාකච්ඡා මාලාව කෙරුණේ. ඒව නැවත ශ්‍රවණය කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහිදී අපි මේ මාර්ගාංග පැහැදිලිව කතා කරා. දැන් දන්නවා සම්මා සති සම්මා සමාධි මාර්ගාංගය මොකද්ද කියලා. සම්මා සමාධි මාර්ගාංගය මොකද්ද කියලා දැන් දන්නවා. ඒක චුට්ටක් නැවත මතක් කළොත් අතමාච බික්කවේ සම්මා සමාධි කුමක්ද සම්මා සමාධිය කියලා කියන්නේ. ඉද බික්කවේ බික්කු විවිච්චේව කාමෙහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකදං පීතිසුඛං පටමංජාන උපසම්පජ්ජ විහෙරති. ওই විදිහටනේ දේශනා වෙලා තියෙන්නේ. ඊළඟට විතක්ක විචාරාණං උපසමා අජ්ජත්තං සම්පසාදනං චේතසෝ යෝපෝදි භාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං ဒුතියං ජානං උපසම්පජ්ජ විහෙරති. ওই විදිහට පීතියාච විරාග උපෙක්ඛෝච විහෙරති සතෝ සම්පජානෝ යන්තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛෝ සතිමා සුඛ විහාරීති තතියං ජානං උපසම්පජ්ජ විහෙරති. ඔහොම සුකස්සජ පහන දුක්කස්සජ පහන උබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගම අදුක්කං අසුකං. ඔය විදිහට චතුත්ථඥානං උපසම්පජ්ජ විහෙරති උපෙක්ඛා සති පාරිශුද්ධින් චතුත්ථඥානං උපසම්පජ්ජ විහෙරති කියල අයං උච්චති බික්කවේ සම්මා සමාධි කියලා ඔහොමනේ සමාධි මාර්ගාංගයේ විස්තර කරන්නේ. අපි ඔය කතා කළා ධ්‍යාන අතර. දැන් මේකේ කර්මස්ථානේ කමඨහන කමඨහන්නේ අපි මෙතන කතා කරන්නේ. එතකොට දැන් ඔය විස්තරයට අනුවම අපි කොහොමද ක්‍රියාකාරී වෙන්නේ? එහෙම නැත්නම්
මේ සමාධිමත් භාවය පවත්ව ගන්න එදිනෙදා ජීවිතේ මේ කියන දැනුමට අනුව අපි කොහොමද ප්‍රායෝගික වෙන්නේ ඒකට මෙතෙන්ට එනකොට පළවෙනි ධානයේ මට්ටම අනුව අපි බැලුවොත් අපි හැමතිස්සෙම උත්සාහ කරන්න ඕන අපේ ජීවිතයේ මේ විවිච්ච කාමේහි විවිච්ච අකුසලේහි කියන ස්වභාවය පවත්ව ගන්න මේ ධානයේ වඩා ගන්නවා කියව මේක මේක තැනක වාඩි වෙලා ඇස් දෙක පියාගෙන කරන වැඩක් නෙමෙයි අපි සාමාන්‍ය දෛනික ජීවිතයේ දිනදා වැඩ කටයුතු ඇතුලේ තමයි මේ කාම අකුසල දෙක ක්‍රියාත්මක වෙන්න අවකාශ සැලසෙන්නේ ඔක්කොම වැඩ නතර කරලා වාඩි වෙලා ඇස් දෙක පියාගත්තොත් කාම අකුසල කෙරෙන්නේ කොහොමටත් ඉඩක් නැහැ එහිම එකක එහිම වඩන එකක් නෙමෙයි ධානයේ සාමාන්‍ය ජීවිතයේ තුල එදිනෙදා ජීවිතයේ තුල අපි කරන කියන වැඩ කටයුතු අපි පංචේන්ද්‍රයන් මෙහෙवला බලනවා අහනවා විඳිනවා වටහා ගන්නවා පසින්දුරන් සාමානස මේවල ඒ ඇසීම දැකීම විඳීම වටහා ගැනීමට අනුකූලව අපි හිතනවා කතා කරනවා ක්‍රියා කරනවා ඊට අදාළ වන පරිදි පුද්ගල සම්බන්ධතා පවත්වන ද්‍රව්‍ය භාණ්ඩ වස්තු මෙහෙයවනවා පරිහරණය කරනවා පරිසරයෙන් යම්කිසි සහයෝගයක් අපි ලබා ගන්නවා ඒ කියන්නේ පරිසරය භාවිතා කරනවා මෙන්න මේ ක්‍රියාකාරකම් ටික ඇතුලේ තමයි මේ කාම අකුසල කියන දෙක ක්‍රියාත්මක වෙන්නේ අන්න ඒ මොහොතේ විවිච්චේව කාමෙහි විවිච්ච අකුසලේ ඔය ක්‍රියාකාරී භාවයේ ඇතුලේ කාමයට ගැති වෙන්නේ නැතුව නිකන් කැමැත්තට යට වෙන්නේ නැතුව කාම දාසයෙක් වෙන්නේ නැතුව තමන්ගේ කැමැත්තට නිකන් කැමැත්තේ හිරකාරයේ තමන්ගේම කැමැත්තේ දාසයේ තමන්ගේම කැමැත්තේ බැලේ බවටපත් වෙන්නේ නැතුව කටයුතු කරන එක. මෙතනින් අදහස් කරන්නේ මේ කැමැත්තක් නැහැ කියන එක නෙමෙයි. අපිට නොයෙක් දේවල් පිළිබඳව කැමැති වේ භාවයන් ඇති වෙනවා. හැබැයි මේ සතිපට්ඨාන භාවනා ක්‍රමයේ ඇතුලේ අපි මේ අපේ කැමැත්තට අවදි වෙනවා. මේ කමඨහණේ හැටි එහෙමයි. කැමැත්තක් ඇති වුණාම කැමැත්තට අවදි වෙනවා. සතිය පිහිටවනවා. මම මේ දෙයට කැමැති. මේක බලන්න, මේක අහන්න, මේක විඳින්න කැමැති. මේ වැඩේ කරන්න කැමැති. මෙයත් එක්ක සම්බන්ධතාව පවත්වන්න කැමති. ඔය ආදී වශයෙන්. ඔබේ කැමැත්තට කාම කියන පාලියෙන් ඒ කැමැත්තට සිහිය පවත්වන සතිපට්ඨාන සිහිය පවත්වලා බලනවා. ඔන්න දැන් කැමැත්ත තමන් දන්නව තමන්ගේ කැමැත්ත මෙහිමයි කියලා. මගේ කැමැත්ත මෙහිමයි. මං කැමති මෙහිමයි. මට ඕන මෙහිමයි. මට වෙන්න ඕන මෙහිමයි. ඔහුමනේ කැමැත්තේ ස්වરૂපේ ඊට පස්සේ සම්පජානකාරී සෝදිසිමත් වෙනවා මගේ කැමැත්ත හිත කරදර කුසලමේ පැත්තට අයිතිද අකුසලමේ පැත්තට අයිතිද මගේ කැමැත්ත මම ඉෂ්ට කරගන්න ඕන කාම හැබැයි මේක ඉෂ්ට කරගන්න යද්දි කොහොමද තත්ත්වේ අන්න සෝදිසිමත් වෙනවා හිත කර භාවයක් ඇති වේද අහිතකර භාවයක් ඇති වේද අත්ව්‍යාබාධය සංවත්තේය මට අහිත පිණිස පවතීද මම මගේ මේ කැමැත්ත ඉෂ්ට සිද්ධ කරගන්න යද්දි පරාව්‍යාබාධය සංවත්තේය තව කෙනෙකුට අහිත පිණිස පවතීද මමත් අනිකාත් ඇතුළු සමස්තයට අයහපතක් වේද ඔන්න සෝදිසිමත් වෙන ඔන්න භාවනාව දැන් මොකක් අල්ලගෙනද භාවනා කරන්නේ තමන්ගේ කැමැත්ත අල්ලගෙන කාමයේ අල්ලගෙන භාවනා කරන්නේ මොකද්ද කරන්නේ ඒකට අවදි වෙනවා අවදිමත් භාවයක් ඇති කරගන්න තමන්ගේම කැමැත්තට අවදිමත් භාවයක් ඇති කරගන්න ඒ අවදිමත් භාවයක් ඇති කරගත්තම ඔන්න තමන්ට මේකේ හොඳ නරක මේ කැමැත්ත ක්‍රියාත්මක කළ යුතුද ඉෂ්ට කරගත යුතුද ඒ හානි කරද කියන එක තමන්ටම අවබෝධ වෙනවා ඊළඟට ආතාපි අවංක උත්සාහය කැමැත්ත කියන එක අහිත පිණිස පවතිනවා නම් එක අතහැරලා දාන
බෑ මේක මගේ කැමැත්ත වුණාට මම මේක ඉෂ්ට කරගන්න යද්දි මෙන්න මේ මේ අහිතකර තත්ත්වයන් පැන නගේ ඒ නිසා මම මේක අතහැරලා දානවා ඔතෙන්ට එනකොට තමයි මේ විවිච්ච කාමෙහි කියලා කියන්නේ විවිච්ච කාමෙහි මේ කාම කියන්නේ පෞද්ගලික කැමැත්ත පෞද්ගලික කැමැත්තට තමයි පාලියෙන් කාම කියන්නේ එහෙම නැතුව මේ තියෙන තරම් රූප ශබ්ද ගන්ධ රසේ පොට්ටබ්බ වලට නෙවෙයි ස්පර්ශ වලට නෙවෙයි ඒ කාම වස්තු කාමයේ ක්‍රියාවන් වලට කාම පුරිසස්ස කාම පුද්ගලයාගේ පුද්ගල පෞරුෂයේ තියෙන පෞද්ගලික කැමැත්ත ඉතින් ඒක ඉෂ්ට සිද්ධ කරගන්න යද්දී ඔය බාහිරින් භාණ්ඩ යම් යම් දේවල් ද්‍රව්‍ය භාණ්ඩ වස්තු ක්‍රියාකාරකම් තෝරගන්න ඊට පෞද්ගලික කැමැත්ත ඉෂ්ට කරගන්න යද්දී ඒ නිසා කාම කියන්නේ පෞද්ගලික කැමැත්ත. එතකොට මේ සම්මා සමාධියේදී මේ හිත නොසන්සුන් වෙන්නේ අසමාහිත වෙන්නේ මෙන්න මේ පෞද්ගලික කැමැත්ත ඉෂ්ට සිද්ධ කරගන්න පෞද්ගලික කැමැත්ත ආවම හිත නොසන්සුන් වෙනවා ඉෂ්ට සිද්ධ කරගන්නක. ඊළඟට ඒක ඉෂ්ට සිද්ධ කරගන්න ගිහිල්ලත් සමහර වෙලාවට යම් යම් ගැටලු හදාගන්න. ඒක නිසා අපිට කියනවා පළමු කොටම කතමංච භික්කවේ සම්මා සමාධි සමාධිය වැඩිීමේදී පටන් ගන්න කාමයක් එක්ක විවිච්චේව කාමෙහි කියලා කැමැත්ත පෞද්ගලික කැමැත්ත තමයි පුද්ගලයා අවුල් කරන්නේ ඉතින් ඒක හසුරුවා ගන්න එක ඒක මෙල්ල කරගන්න එක පාලනය කරගන්න එක මෙතන අදහස් කරන්නේ විවිච්ච කියන වචනේ පාලියෙන් යෙදලා තියෙන විවිච්ච කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි දෙවෙනි කාරණයකුත් කියනවා අකුසලේ අකුසල කායික වාචික මානසික ක්‍රියා අපි දන්නවා සාමාන්‍යයෙන් සම්ප්‍රදායික වුණත් කවුරුත් දන්නවා දස අකුසල කිව්වම දුරස් වීමකින් ඈත් වීම ඔය දෙක ප්‍රධාන වශයෙන් සම්මා සමාධියේ ප්‍රාථමික පියවර ආරම්භක පියවර ඉතින් අදහස් කරන්නේ එතකොට ඔතනින් එහාටත් පියවර තියෙනවා අපි ඒක දෙවනුව කතා කරමු මොකද හේතුව ඔය දැන් කාමය ගත්තොත් ඒක අපිට පාලනය කරගන්න යම් ප්‍රමාණයකට මැඩගන්න පෞද්ගලික කැමැත්ත සම්පජානකාරී වුණාම සතිමත් වුණාම අපිට පේනොත් මේක අයහපතක් කියලා අපි කරන්නේ ඒක මේ ආතාපි ගුණයට යොමු වෙලා වැරවැයම් කළා මේක යටපත් කරගන්න. ඒක එතකොට ඇති වෙන සමාධිය අපි කලින් සාකච්ඡා කරලත් ඇති මං හිතන්නේ. මේ යටපත් කර ගැනීමෙන් ඇති වෙන සමාධිය සමත සමාධි. ඒක අවශ්‍යයි. ඒක අවශ්‍යයි. ඒ සමාධින් භික්කවේ භාවේත කියන බුද්ධාවවාදයේදී අදහස් කරන්නේ ඒක තමයි. ඒක තමයි අදහස් කරන්නේ. ඒ තත්වයට පත් වුණු කෙනෙකුට පුළුවන්කම තියෙනවා එතනින් එහාට විදර්ශනාවට ගිහිල්ලා අර යට කරගෙන තලා ඔබාගෙන තියෙන තත්වයෙන් මිදිලා බොහොම සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් මට්ටමට එන්න ඒකයි ඒක දෙවෙනි ධානී මට්ටම් වලදී එහෙම කියන්නේ දැන් පළවෙනි කමඨහන විතරක් අපි අද කතා කරමු පළවෙනි ධානය කියලා අපි ඔක හැඳින්නුවට අපි මේ භාවනාවේදී එක අපි කියමු පළවෙනි කමඨහන කියලා. ඊට අදාළ පළවෙනි කමඨහන කියලා අපි කියමු. පළවෙනි සමාධි කමඨහන. එතකොට ඒක දැන් ඔන්න අපිට පැහැදිලි දෛනික ජීවිතයේ දිනදා ජීවිතයේ වැඩ කටයුතු මැද කාර්ය බහුල ජීවිතයේ මැද පුද්ගල සම්බන්ධතා සහිත ආර්ථික සමාජ දේශපාලන පාරිසරික ක්‍රියා කටයුතු මැද ඇති කරගන්න තත්වයක් මේක විවිච්ච කාමේහි විවිච්ච අකුසලේ කියලා. ඔය සංකීර්ණ ක්‍රියාකාරීත්වයේ තුල තමයි මේ කැමැත්ත පාලනය කරගන්න ඕන. පෞද්ගලික කැමැත්ත. මොකද ඔය පෞද්ගලික කැමැත්තට සීමාව ඉක්මවලා ඉඩ දුන්නොත් ඒක තමන්ට ලොකු විනාශයක් ඇති වෙනවා ඊළඟට
සමාජයට පරිසරයටත් ඒ විදිහටම විශාල විනාශයක් වෙනවා. ඒ නිසා පෞද්ගලික කැමැත්තට අවදි වීම සතිපට්ඨාන සිහිය පිහිටුවා ගැනීම. ඒකයි මෙතෙන්දි වැදගත් වෙන කාරණේ. එහෙම සිහිය පිහිටුවා ගත්ත කෙනෙකුට පුළුවන්කම තියෙනවා ඔය පෞද්ගලික කැමැත්ත සමත කරගන්න. මමම මගේ පෞද්ගලික කැමැත්තත් එක්ක සමදාන වෙනවා. සමත වෙනවා. නිකන් එකඟතාවයකට පත් කරගන්නවා. ඒ වගේ දෙයක් මෙතන තියෙනවා. ඒකට තමයි සිහිය විමසුම් නොවන වීරිය අපිට උපකාරී වෙන්නේ. මේ සමතකරණය කරගන්න. එහෙම නෙමෙයි මෙහෙම කරමු. මේ මේක අතහැරලා දාමු. මේ අදහස අතහැරලා දාමු. මේක හොඳ මදි. මේක අහිත කරයි. මේකෙන් මේ 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 අහිත කර තත්ත්වයන් ඇති වෙනවා කියලා එක්තරා නිකන් කේවල් කිරීමකට වගේ ගිහිල්ලා අපි අර ඔය සමහර ගනුදෙනු වලදී එකඟතාවයකට ගේන්නේ. තමන්ගෙනුත් කැප කිරීම කරලා අනිත් එක්කෙනාටත් යම් යම් දේ දීලා මේක විදියට කරලා යම් කිසි මැද තැනකට ගේ. ඒ වගේ දෙයක් මෙතන තීච්ඡකාමී කියලා කියන්නේ. කැමැත්ත සම්පූර්ණයෙන්ම අතහැර දැමීමකට වඩා ඒ කැමැත්ත අහිත කර විදිහට අයහපත් විදිහට දුක ජනනය කරන විදිහට ක්‍රියාත්මක වීම වැළැක්වීම ප්‍රධාන වශයෙන් මෙහිදී. ඕක ඉතාම ඉහළ මට්ටම. පුද්ගලයා අභ්‍යන්තරයේ කරන වැඩක් මේ. අජ්ජත්තම් කියලා මම මුලදී කිව්වේ ඇතුලේ වැඩක්. අධ්‍යාත්මික වැඩක්. අධ්‍යාත්මික දියුණුවට අදාළ දෙයක් මේක. විචිකාමී කියන්නේ තමන්ගේ කැමැත්ත. ඉතින් ඕක බැලුවම ඇත්තටම දේසි කටයුත්තක් නෙවෙයි. කොහොම කොහොම හරි ඔයිට අදාළ කාම විතර්ක පැන නගින්. තර්ක විතර්ක යෝජනා කොහොම හරි ඉස්මතු කරගෙන එනෝ තමන්ගේ කැමැත්ත ඉස්සරහට දාන. මේක අපි හොඳට සතිමත් වෙලා බැලුවොත් අපිට අපි තුලින් බලා ගන්න පුළුවන්. අපේ කැමැත්ත, පෞද්ගලික කැමැත්ත ඉෂ්ට සිද්ධ කර ගැනීමට කොයියම්ම විදිහකින් හරි අපි තර්ක විතර්ක යෝජනා නිර්දේශ ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කරන්නේ අපේම සිතවිලි. අපේ අභ්‍යන්තරයෙන්මයි. ඒවටයි කාම විතර්ක කියලා කියන්නේ. කාම විතර්ක. කාමයේ පාලනය කරන්න කරන්න කාම විතර්ක බහුල වෙනවා. දැන් කාමයේ භුක්ති විඳිනකොට කාම විතර්ක නැහැ. ඒක බොහොම අඩු වෙලා තියෙනවා. මේක භුක්ති විඳිනවනේ. හැබැයි විවිච්චේව කාමයේහි කාමයේ කැමැත්ත පාලනය කරන්න කරන්න කාම විතර්ක බහුල වෙනවා. ඒකයි පළවෙනි ධානී තත්ත්වයේ අඳුන්ලා තියෙන්නේ සවිතක්කං සවිචාරං කියලා. විතර්ක විචාර සහිතයි. ඒක ඊළඟට අකුසලයේ වුණත් එහෙමයි. අකුසලයේ විවිච්ච අකුසලයේහි අකුසලයේ බැහැර කරනකොට අකුසල විතර්කේ අකුසලයට පක්ෂව සමහර වෙලාවට පක්ෂව අදහස වෙනවා තර්කානුකූලව. දැන් බලන්න නූතන සමාජෙ කොච්චරනම් කාම විතර්ක කොච්චරනම් අකුසල විතර්ක තියෙනවද කියලා. මේ කාමයට පක්ෂව පුදුම තරම් අදහස් යෝජනා පරිේෂණ නේ. නික්කම්මයට කොහෙද පරිේෂණ? නික්කම්මයට කොහෙද යෝජන? අදහස් හරිම අඩුයි. ඔක්කොම පරිේෂණ යෝජනා අදහස් ඉදිරිපත් වෙන්නේම කාම පැත්තට. ඉතින් අපි ඔය සැලසුම හදන්නේ අර ඔක්කොම කරන්නේ ඒ පැත්තටමයි. ඔක හරි සියුම් ගැඹුරු කාරණයක්. නූතන මානවයාගේ පරිේෂණ බලන්න. ඔකට ඉතින් බුදුදහමේ ඔක්කොම ගැන අනාරි පරිේෂණ කියලා. මේ පරිේෂණ ඔක්කොම තමන්ගේ හිතේ ඇතිලා තියෙන කැමැත්ත ඉෂ්ට සිද්ධ කරගන්න. ඒක දිහා බලලවත් නැ මේ දේ ඉෂ්ට සිද්ධ කරගන්න ගියාම ඒකෙන් කොච්චර හිතකර භාවයන් අහිතකර භාවයන් පැන නගිනවද කියලා. අනාර්යයි නේ. අනාර්යයි. ඉතින් අපි අරිය ශාවක වුණාම ඔන්නතනින් තමයි අපි වෙනස් වෙන්නේ. ශේක වෙන්නේ
අරිය ශාවක වෙන්නේ සෝතාපන්න වෙන්නේ යෝගී වෙන්නේ උන්නතෙන් කැමැත්ත ආවම ඒකට අවදි වෙන ඒකට සතිමත් වෙනවා සම්ප්‍රජානකාරී වෙන ආතාපි වෙන පාලනය කරගන්න පුළුවන් එතෙන්ට ආවන ඔන්න අපි ඔය සමාධියේ පළවෙනි පියවරට ඇවිල්ලා ඇත්තට මේක සමාධිය කියලත් නැහැ විවේකජම් පීති සුඛං කියලා තමයි හඳුන්වලා තියෙන්නේ විවේකජම් පීති සුඛං පටමං ජානන්නේ සෑහෙන විවේකයක් හම්බ වෙනවා අපිට ඔය විවේකේ තියාගෙන තමයි අපි ඔය ටෙඩි ටිකක් ගැඹුරකට යන්න පුළුවන්කම තියෙන්නේ අවිවේකයේ තුල ඒ ඉදිරි පියවරට යන්න බැරි නිසා ඔය විවේකය හදාගන්න තමයි විවිච්ඡ කාමේහි විවිච්ඡ අකුසලේහි අපේ යතින් වෙනවා නම් යම් කිසි අකුසල ක්‍රියාවක් දස අකුසලේ කියලා කියන්නේ ඒකෙන් අයින් වෙනවා කාමයට යට වෙලා ඉන්නවනම් ඒක පාලනය කරගන්න ඉතින් ඕක තමයි කමඨහන පළවෙනි සම්මා සමාධියේ අපිට කමඨහන් හතරක් පෙන්වන්න පුළුවන් ඔය ධ්‍යාන හතර අපි ගන්නේ කමඨහන් හතරක් හැටියට ක්‍රියාකාරකම් හතරක් කර්මස්ථාන හතරක් හැටියට ඉතින් අපි උත්සාහ කරමු පළවෙනි ධ්‍යානයේ වඩනවා කියවම වැඩ ඔක්කොම නතර කරලා රාජකාරී නවත්තලා කොහේ හරි වාඩි වෙලා ඇස් දෙක පියාගෙන කරන වැඩක් හැටියට හිතන්න එපා එහෙම වෙලාවක කොහොමටත් ඒක වෙලා තියෙන්නේ ඒකයි ඉතින් ඒක නිසා ඒක නෙමෙයි පටමංජාන මේ අපි සාමාන්‍ය සක්‍රීයව ජීවත් වෙන අවස්ථාවේ අපි තුල ඇති කරගන්නා වූ කායික වාචික මානසික අංශයට අදාළව පවත් ගන්නා වූ සංවර භාවය ඒකයි හොඳයි අපි කමඨහන් සාකච්ඡා උපමනකින් අදට නතර කරනවා ඒකට සම්මා සමාධි කියන අටවෙනි මාර්ගාංගේ මේ කතා කරන්නේ කොහොමද අපි යහපත් වූ සංසුන් පිරිසිදු මානසිකත්වයක් ගොඩනගන්නේ ඊට අදාළ කමඨහන් මොනවද කියලා දේශනාව ඇතුළත් කාරණාවලින්ම අපි මේ තෝරගන්නේ ඉතින් අපි උත්සාහ කරමු අපේ සාමාන්‍ය ජීවිතය තුළ ඔය වීච්ච කාමයේ වීච්ච කුසලයේ කියන தત્ත්වය පවත්ව ගන්න එතකොට ඒකින් ලැබෙන මානසික සංහිඳියාව විවේකයේ විශේෂයෙන් ඒ විවේකයේ තුල ඉඳලා ඉදිරි පියවරට අපිට යන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි මෙතෙන් සිට වෙනදා වගේ මොන හරි මේ අපි කතා කරන දේවල් වල අපහැදිලිතා තියෙනවා නම් ඒව පැහැදිලි කරගන්න. Taman දැනටමත් මේ කල්යාණ මිත්‍රයෝ බණ භාවනා කරන ඇත්තු ධර්ම මාර්ගයේ යන අය දහම තුල ජීවත් වෙන අය. ඉතින් ඒ තුල ඇති වෙන මේ බණ භාවනා කරද්දී ඇති වෙන ප්‍රායෝගික ගැටලු මොන හරි තියෙනවා නම් ඒවා ඊළඟට අපේ මේ කමඨහන් සාකච්ඡාව තව ටිකක් පෝෂණය කරගන්න මොන හරි එකතු කරන්න තියෙනවා නම් ඒ විදිහට අපි තව ටික වෙලාවක් සාකච්ඡා සභාවට යමු වෙනවා එහෙනම් අපි මෙතෙන් සිට ආරාධනා කරනවා අපේ මේ බණ භාවනාවන්ට අදාළ වෙන පරිදි තියෙන එකතු කිරීම සාකච්ඡා කිරීම යෝජනා ප්‍රශ්න ගැටළු ඉදිරිපත් කරන්න කියලා. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මේ ධර්මදේශනා තුළින් මට අවබෝධ වුණා ස්වාමීන් වහන්සේ සමථය සහ විපස්සනාව අතර ස්වාමීන් වහන්සේ පැහැදිලි වෙනස මම මට තේරුණ විදිහට ස්වාමීන් වහන්සේ වර්ධිත කියලා දැනගන්න කැමතියි. සමතේ කියන්නේ ස්වාමීන් වහන්ස අපි පරිසරය සකස් කරගෙන අපිට ඕන විදිහට අපි එතන ඉඳලා සමාධිගත වෙන්න ගන්න උත්සාහය වගේ දෙයක් කියලා මට හිතුණා ස්වාමීන් වහන්ස. විපස්සනාව තුළින් ස්වාමීන් වහන්ස අපි අපේ අභ්‍යන්තර කිරිස් දැනගෙන කියන්නේ අපි එදිනෙදා වැඩ කරන ගමන් අපිට ඇතිවෙන දේවල් හැඟීම් දැනීම් පපිප අපිට ඒවා අවබෝධ කරගෙන අපි ඒවා
අකුසල් කුසල් බවට පත් කරමින් අපි යන හොඳ ගමනක් විදියට ස්වාමීන් වහන්සේ මම මට තේරුණා ස්වාමීන් වහන්සේ මේ ඒක සවනසෙන් ඉතින් අපි එදිනදා ජීවිතය තුළ නිතර අත්දකින දෙයක් කියලාත් මට වැටහුණා අපි මං සමහරලාට සමමේ ස්වාමීනස මම චුට්ටක් ඉතින් අර සමතය එක තැනක ඉඳලා වඩන්න තරම් මට මේ නිදහසක් ඇත්තටම මගේ ලෞකික ජීවිතය තුළ හරිම අඩුයි ඉතින් ඒ නිසා ස්වාමීන් වහන්සේ මට ඒ ආකාරයෙන් මේ විදියට දැනුණා අපි කරන හැම වැඩේ තුළදීම අපේ හිතේ පහළවන අකුසල් අපි ඒව දැනගෙන අවබෝධ කරගෙන කුසල් බවට පරිවර්තය කරගෙන යන හොඳ මේ ගමනක් විදියට ස්වාමීන් වහන්සේ මම මේ පිළිබඳව ඔබ වහන්සේගේ අදහස් දැනගන්න කැමති ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ඒ ගැන කතා කරන්න අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි ඔව් ඔබතුමී කියන කාරණේ හරි මේ සමත සමතකරණය මේක අභ්‍යන්තරික සමතකරණය කිව්වොත් වඩා හොඳයි එතනම අභ්‍යන්තරයේ ඔබතුමිය අර වටපිටාව සකස් කරගන්නවා කියන වචනේ පාවිච්චි කළා ඒක හරි මේක අර බාහිර වටපිටාවකට වඩා අභ්‍යන්තර වටපිටාවක් ඇත්තනම අපි සකස් කරගන්නේ බාහිරේනොත් ඒකට යම් කිසි ආකාරයක බාහිර සකස් කිරීමකුත් නැතුව නෙමෙයි දැන් ඔය සරල චාම් ජීවන ප්‍රතිපදාව පුද්ගල සම්බන්ධතාවල එක්තරා කලමනාකරණයක් ඇති කර ගැනීම යුතුකම් සහ වගකීම් කලමනාකරණය කර ගැනීම ඔය වගේ බාහිරට සම්බන්ධ දේවල් වලත් යම් ආකාරයක මේ විවික්ත භාවයක් අපි ඇති කරගන්න එක ඇත්ත ඒකත් ඔව් ඒක ඒක අවශ්‍යයි ඔය හුඟක් මේ කරණීය මෙත්ත සූත්‍රයේ පෙන්වන සල්ලහක වූති සුභරෝ වගේ දේවල් වලින් පෙන්눔 කරන්නේ හුඟක්ම මේ බාහිර තත්වය යම් ආකාරයකට කලමනාකරණය කර ගැනීම විශේෂයෙන් පැවැත්ම සහ නඩත්තුව බාහිර පුද්ගලයන්ට අදාළව සහ ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිසරයට අදාළව පැවැත්ම සහ නඩත්තුව සරල කරගන්න. ඕකට අපි මංගල සූත්‍රයේදී පතිරූපදේශ කියලත් කියනවා. ඔව්. ඒක අවශ්‍යයි. ඒකත් ඇත්ත. ඊළඟට මේ සමත සමාධි කියන මට්ටමේදී හුඟක්ම අභ්‍යන්තරිකව යහපත් වටපිටාවක් ඇති කරගන්නවා කියලා කිව්වොත් වඩාම නිවැරදි. මොකද ඔය කැමැත්ත අකමැත්ත කියන කාරණා වලින් තමයි අභ්‍යන්තර මානසික තත්ත්වය හුඟක් වෙලාවට අවුල් වෙන්නේ අපේ විශේෂයෙන් මේ කාම කියන එක අපේ පෞද්ගලික කැමැත්ත අපේ රුචිය අපේ ඌමනාකම අපේ අවශ්‍යතාවය අපි අකමැති වෙන දේ අකමැති වෙන ස්වභාවය ඔය කාම කියන එකට කැමැත්ත සේසේම අකමැත්තත් අයිති අපි සාමාන්‍යයෙන් කාම කියන වචනේ පරිවර්තනය කරන්නේ පෞද්ගලික කැමැත්ත කියලා. නමුත් පෞද්ගලික කැමැත්තේම අනිත් පැත්ත තමයි පෞද්ගලික අකමැත්ත කියන එක. ඒකෙම කාසි අනිත් පැත්ත වගේ. එතකොට අන්නේ ඒ දෙක තමයි මෙතන ප්‍රධාන වශයෙන් හසුරුවාගන්නේ. පෞද්ගලික කැමැත්ත හා අකමැත්ත. කැමැත්තක් අකමැත්තක් නැතුව නෙමෙයි. ඒක තියෙනවා. හැබැයි අපි ඒක හොඳට මේ නුවණින් දැකලා මේක මගේ පෞද්ගලික කැමැත්ත මේක මං මගේ පෞද්ගලික අකමැත්ත මම මේකට අකමැති. නමුත් ඒක ටිකක් දැන් අපි ප්‍රඥාවෙන් දකිනවා. ක්‍රියාත්මක කරගන්න යද්දි කැමැත්ත ඉෂ්ට කරගන්නත් අකමැත්ත ඉෂ්ට කරගන්නවා කියලා කියන්නේ අකමැති දේ අපෙන් බැහැර කරගන්න දුරස් කරගන්න අයින් කරගන්න තමයි අපේ අකමැත්තට අදාළ ක්‍රියාකාරකම වෙන්නේ. කැමැත්තට අදාළ ක්‍රියාකාරකම වෙන්නේ ඊතර මේක ලං කරගන්න, කිට්ටු කරගන්න, ක්‍රියාත්මක කරගන්න, ඉෂ්ට කරගන්න තියෙන මේ ඒක තමයි මේ පැත්තේ ක්‍රියාකාරකම. එතකොට ඒවට තමයි අපි කාමී ක්‍රියා කියලා කියන්නේ. ඊට අදාළ වෙන වස්තු කාම වස්තු වෙනවා. එතකොට අපි බලනවා මෙන්න මේ කැමැත්ත අකමැත්ත කියන දෙක හසුරුවන්නේ.
අන්න එතකොට ඔබතුමී කියන වටපිටාව කියලා අපි ඒක මානසික වටපිටාව කියලා කිව්වොත් මම හිතන්නේ වඩා සුදුසුයි එවැනි වටපිටාවක් අපේ මනසේ සකස් වෙනවා. දැන් අපි අර අභ්‍යන්තර දැන් බාහිර වටපිටාව අපි පිළියෙල කරලා පිරිසිදු කරලා මේ බඩු අඩු කරලා වැඩ අඩු කරලා තිබ්බම මේ බාහිර වටපිටාවේ හරි සහනයක් තියෙනවනේ. ඒ වගේ ඔය මානසික වටපිටාව සකස් වෙන්නේ කැමැත්ත අකමැත්ත පාලනය කරපුවා. දැන් කැමැත්ත වැඩි නම් අකමැත්තත් වැඩි නම් සෑහෙන මානසික වටපිටාව පීඩාකාරී. පීඩාකාරී අවුල් වෙලා තියෙනවා. අවුල් වෙලා තියෙනවා. ඉතින් ඒක ගාහම අඩු වෙනවා. ඒකයි ඔක ඔය විවේකම් කියලා විවේක කියන වචනේ බුදුහාමුදුරුවෝ පාවිච්චි කරලා තියෙන විවේක ජම්පීදි සුඛං පඨමං ජහණ. ඉතින් ඒ தත්ත්වය හරි ඔබතුමී තේරුම් අරන් තියෙන தත්ත්වය හරි මම ඔකට එකතු කරන්නේ මානසික වටපිටාව කියන එකයි. ඉතින් බාහිර වටපිටාවෙත් අපි කලමනාකරණයක් ඇති කර ගන්නවා ඇත්ත වශයෙන්ම. නමුත් මේ මෙතන අපි සටන තියෙන්නේ අපේම කැමැත්ත සහ අකමැත්තත් එක්ක. ඒක හරියටම දැකලා ඒකට අවශ්‍ය කරන කලමනාකරණය නැත්නම් සීමාකාරී බව කියලා අපි ඒකට කියන්න පුළුවන්. සීමාකාරී බව තියාගත්තම අපිට ඇත්තටම මේ අර සමත සමාධිය ඇති වෙනවා. ඒක මත ඉඳගෙන තමයි විපස්සනා සමාධිය ඔබතුමී කිව්වා වගේ දිනදා වැඩවලදී ඉතින් අපි ගැඹුරින් දකිනවා මේක. මේ දහමට අනුව ගැඹුරින් දැකලා එතෙන්ට එනකොට අර අපේ කලබල නොවන ගතිය මානසිකව සංසුන් ස්වභාවයේ කලබල නොවන ස්වභාවයේ හොඳට අපි තුල වර්ධනය වෙනවා ඇත්තටම. ඒක හරි ඔය තේරුම් ගැනීම හරි. ඉතින් ඒ විදිහටයි යන්නේ. සානාසේ මේ උභවහන්සේගේ ධර්මදේශනා අහන්න පටන් ගත්ත දවසේ ඉඳලා ස්වාමීන් වහන්සේ ඇත්ත වශයෙන්ම බුදු දහම සානාස අපිට ගෙදර ඉඳලම පුරුදු පුහුණු කළා නිවන් දකින්න අපිට ගොඩාක් පිහිට වෙනවා කියන එක ස්වාමීන් වහන්සේ ගොඩක් මේ උභවහන්සේ දේශනා කරන ධර්මයේ තුලින් එදිනෙදා හැමදාම තත්පරින් තත්පරේ අත්පින්ද ස්වාමීන් වහන්සේ මේක අපිට පහසෙන් කරන්න පුළුවන් දෙයක්. අපි පන්සල් ගිහිල්ලා එහෙම වාඩි වෙලා ඒ කටයුතු කරන්න අවශ්‍ය නැහැ. ගෙදරින් ඉඳලා පුරුදු පුහුණු කරන්න ඕනේ පුළුවන් දෙයක් කියන එක මනසට ගොඩක් තදින්ම වැදුනා. ඒ පිළිබඳව ස්වාමීන් වහන්සේට අනේක වාරයක් කුසල් මම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඉතාමත්ම ගෞරවයෙන්. උපහන්සිට තිරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. තිරුවන් සරණයි. උපහන්සේ අර විස්තර කළ තමා පිළිබඳ සෝදිසිමත් බව සතිය අවිධිමත් බව එතන යෝනිසෝ මනසකාරයේ පැවැත්වීම පිළිබඳ ස්වාමීන් වහන්ස මට කැමති. ඇත්තටම මම ඊයේ නිදා ගන්නකොට කල්පනා කරා කොහොම හරි මේ සසරේ නතර වෙන්න ඕනේ කියන තැන ඒ මනස මගේ ස්ථිර අධිෂ්ඨානය පිහිටෙව්වා. එතකොට ස්වාමීන් වහන්සේ මට වැටහුණු දෙයක් තමයි උදේ පාන්දර නැගිට ගවම්ම දැන් ඔබ වහන්සේ විස්තර කරනකොට මම හෙව්වේ ඒ කොහොමද ඒ මම පිළිබඳ තමයි සෝදිසිමත් බව ඇති කරගන්න ඕනේ කියන එක. එතකොට ස්වාමීන් වහන්සේ මට වැටහුණ පළවෙනි දේ තමයි මේ ආයතන හය තුලින් ගලන සංස්කාර කොහොමත් ආයතන හය තුලින් ගලනවා. ඒක වළක්වන්න බෑ. හොඳට දවස මුළුල්ලේම ඒ ගැන බොහොම කල්පනාවෙන් හිටියා. ගලන බව නවත්වන්න බෑ. නමුත් ඒ ගලන සිතුවිලි වල ස්වභාවය කොයි ආකාරයකද ඒ තුල මම කොහොමද හැසිරෙන්නේ ඒක මම සතුටින් පිළිගන්නවද ඒ තුලට බැහැලා වාසය කරනවාද එහෙ නැත්නම් මේක වින්දනයක් ලබනවාද කියන එක බොහෝම සැලකිල්ලෙන් ස්වාමීන් වහන්සේ අද ගත කරා. ඉතින් ඒ ආයතන හය තුල ඒ පස්සේ වෙන එක ස්පර්ශය ඒ කියන්නේ ඇස ගත්තොත් ඇසයි රූපයයි ස්පර්ශයයි වෙන තැන විඥානයේ හටගෙන හටගන්නා තැන ඒ
රූප ශබ්ද ගන්ධ රස ඒ විඥානය කොහොමද හැසිරෙන්නේ කියන එක බොහොම විශ්ලේෂණයකට ලක් කරමින් අද දවස දවස ගත කරන්න පුළුවන් වුණා ස්වාමීන් වහන්සේ එතනදී තේරුම් ගත්ත පළවෙනි දේ තමයි පළවෙනිම කාරණේ මේ අවදිමත් මනස තුලින් මේ මෙතනදී ඇත්තටම ස්වාමීන් වහන්සේ විය යුත්තේ ඒ ගැලීම නැවැත්වීමවත් එතන නෙමෙයි එතන මට අත්දැකීමක් ලැබුණා ඒ හටගන්න දේවල් එතනදිම ඒ කියන්නේ සමුදේ වැය වෙන බව එතනදී ඇත්තටම ඒ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කොහොමද සිත තුල හැසිරෙන්නේ කියලා අනිත් එක ස්වාමීන් වහන්සේ පළවෙනිම දේ තමයි ඒ රූපය පිළිබඳ අවබෝධය ඒගේ හැඩතල ඒ හැඩතල තුලින් කොහොමද මම ඒ නුවණින් බලනකොට ඇත්තට මෙතන රූපය බාහිර රූපය අධ්‍යාත්මික වශයෙන් Taman තුලට එනකොට කොහොමද ඒ රූපය පිළිබඳ ලැබෙන අවබෝධය ඉතින් ස්වාමීන් වහන්සේ මට ඇත්තටම අද දේශනාව තුලින් ඇත්තටම මට හරි සතුටක් ලැබුණා මොකද හේතුව ඔබ වහන්සේ විස්තක අර මුලදිම දේශනේදී විස්තර කරෙත් ඒ සිතු ඒ ඒ Taman කොහොමද අවේදිමත් මානසිකින් ඉන්නවනම් කොහොමද හිස ඒ කියන්නේ මූලික කුසලතාවය තිබිය යුත්තේ තමන්ගේ හිත තුල තමන් විසින්ම අවිධිමත්ව බලන එක කියන එක ඇත්තටම ස්වාමීන් වහන්සේ මට ඒක ගැන ලොකු සතුටක් පහළ වුණා අනිත් එක ඔබ වහන්සේ දේශනා කරා මේ ජීවන தත්ත්වය අදාළ වෙන්නේ නැහැ කියන තැන දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව අවබෝධ කරගන්න ඉතින් අද තුලින්ම මට ඒක සාක්ෂාත් වුණා අද දවස ගත කරපු ආකාරය ගැන ඔබ වහන්සේට බොහෝ කුසල් ලත් වෙන්න ඕනේ ඒ මට ඒ මාර්ගය පාදා දුන්නට සාවින්වාංශ අර විශේෂයෙන්ම කියන්න ඕනේ අර තණ්හාපච්චය උපාදාන වෙන්නේ නැතුව ඒ කියන්නේ තණ්හාවෙන්ම කෙලව උපාදානයකට නොයා තණ්හාව ඒ කියන්නේ වේදනාව කොහොමද එතන පස්සපච්චය වේදනා කියන තැන පස්සේ නිසා වේදනාව හටගන්න හැටි තණ්හාවට නොගිනි එතනින්ම අහෝසි කරගන්න පුළුවන් වුණා කියන එක ඔබ වහන්සේගේ මේ දේශනාවල් සමග ඒවා අධ්‍යයනය කිරීමෙන් සහ ඒ ධර්ම මනසිකාරය යෙදීමෙන් ඒ ලබාගත් කුසලයේ ඔබ වහන්සේටත් මේ ශාමෙන් මහත්මියටත් මේ කල්යාණ මිත්‍ර සියලු දෙනාටත් මම මේ මොහොතේ අනුමෝදන් කරන්න කැමතියි ස්වාමීන් වහන්ස මට මේකට තව ඔබ වහන්සේ එකතු කරන්න කැමතිද අවවාද කරන්න තව ඉදිරියට මට ගමන් කරන්න ඔව් ඔබතුමී ඉදිරිපත් කරපු අදහස් හරි අපි කතා කරෙත්නේ තමන් පිළිබඳ අවදිමත් භාවයේ පවත්වා ගැනීම කියන කාරණේ ඒක තමයි මේ භාවනා යෝගී ජීවිතයේ සේක ජීවිතයේ ආර්ය ජීවිතයේ ප්‍රධානම කාර්යය අජත්තං අනුපස්සී විහෙරති තමන් පිළිබඳ සෝදිසිමත් භාවය එතනින් තමයි අපි මේ කුසලය වැඩිම පටන් ගන්නෙ එතන දොර ඇරෙන්නේ දොර විවර වෙන්නේ එකෙන් තමයි. ඉතින් අපි ඒක පවත්වාගෙන යනවා නම් තමන් පිළිබඳ සෝදිසිමත් භාවය අපි පවත්වාගෙන යනවා නම් මං හිතන්නේ හුඟක් දේ තේරෙනවා තමන් මොන විදිහේ ජීවන වටපිටාවක හිටියත් තමන්ට තමන් හසුරුවා ගන්න පාලනය කරගන්න තමන් නිසි තැන තමන්ව තබා ගන්න පුළුවන්කම එනවා. මොකද දැන් අපි කලින් අපි පුරුදු වෙලා තියෙන්නේ බාහිර ලෝකයක් එක්ක සෑහෙන අරගලයක සටනක යෙදිලා ඉන්න. ඒවා අපි කැමති විදිහට හසුරවන්න, පාලනය කරගන්න, මෙහෙවන්න ඔය වගේ දේක තමයි අපි නිරත වෙලා හිටියේ. නමුත් දැන් අභ්‍යන්තරයට යමු නැන් පස්සේ අපිට හුඟක් දේවල් තේරෙනවා, අවබෝධ වෙනවා. ඊට පස්සේ අර බාහිරෙත් එක්ක කරන සටන අරගලය අපිට පහසුවෙන් අතහැරලා දාන්න පුළුවන්කම තියෙනවා. ඒක මේ කරුණාවෙන් මෛත්‍රියෙන් කරන වැඩ ටික අපි කවදත් කරනවා. අනිත් අය වෙනුවෙන්, සමාජය වෙනුවෙන් මොන හරි අපි කරුණාවෙන් මෛත්‍රියෙන් කරන අත්‍යවශ්‍ය දේවල් ටික අපි කරනවා. ඒක අතාරින්නේ නැහැ. නමුත් මේ අභ්‍යන්තරයට ගියාම අපිට තේරෙනවා අපි මේ ඇතුළත අනවශ්‍ය අරගලයක යෙදිලා හිටියා කියලා. අර
මේ දේකමාත්මය මතක් කරා වගේ මේ අභ්‍යන්තර වටපිටාව හොඳට හැදෙනවා ඒ ඇතුළත අරගලේ අතහැර දැමීමේ ඇතුළතින් කරගෙන ආපු මේ දේවල් එක්ක කරන අරගලේ එතකොට ඒක ඒක ඇතුලේ තමයි ඔබතුමී කියන විදිහට අර තමන් දකින්නේ තමන් පිළිබඳ අවදිමත් භාවය සෝදිසිමත් භාවය පවත්වාගෙන යනවා කියලා කියන්නේ ඒකයි මං ඇතුළත සටන ක්‍රමයෙන් ක්‍රමයෙන් අතහරිනවා ඒක පරාජයක් නෙමෙයි ජයග්‍රහණයක් අධ්‍යාත්මික පැත්තෙන් කියන්න අපි ඇතුළත සටන වැඩි කරගන්න එක අධ්‍යාත්මිකව ගත්තම පරාජයයි ඉතින් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒක මේ නිකම්ම නෙවෙයි හොඳට දැනගෙන දැකගෙන තීරුමක් ඇතුව මේවා අතහරින්න. එහෙම නැතුව මේ බැරිකමට නොහැකියාවට ගිහිල්ලා එහෙම එකක් නෙවෙයි අපිට තේරෙනවා මේ මේ අභ්‍යන්තර කාමයේ අකුසලයේ එක් කරන මේ අරගලයේ තේරුමක් නැති හිස් දෙයක් නිකන් නාස්තිකාර වැඩක් කියන එක තැනකදී අපිට අවබෝධ වෙනවා. අන්න ඒ අවබෝධය මත ඉඳගෙන තමයි අර තමා පිළිබඳ සෝදිසිමත් භාවය තියාගෙන තමන් අනවශ්‍ය අරගලයන් වලට අනවශ්‍ය සටන් වලට අනවශ්‍ය දේවල් වලට යොමු වීම වළක්වා ගන්න. ඉතින් ඕක තමයි ඇත්තටම මේ පවත්වා ගත යුතු දේ. ඒක හරි. ඉතින් මට අලුතෙන් මේකට එකතු කරන්න කියලා කිව්වොත් මට කියන්න වෙන්නේ ඒ සතිපට්ඨාන භාවනා ක්‍රමයේ යටතේ ඒ අවදිමත් භාවයේ දිගටම පවත්වා ගන්න කියන එකයි. අපි අවදි වුණාද යම් තැනකදී ඒ අවදිමත් භාවයේ දිගටම පවත්වාගෙන යන්න කියන එකයි. ඒක තමයි මෙතෙන්දී මම අලුතෙන් එකතු කරන ඕන යමක් එකතු කරන්න තියෙන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට බොහෝ කුසල් ලැබ වේවා. තිරුවන් සරණයි. තිරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියෙනවා ලියලා. ඔව්. අපි ඒකටත් අවධානය යොමු කරමු. ඔව් අපේ සංවාද තීරුවේ මෙහිම ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි ප්‍රශ්නයක් යොමු කිරීමට කැමැත්තෙමි. ප්‍රශ්නේ මෙහිමයි. පටිච්ච සමුප්පාදයේ මුලම අවිද්‍යාව නිසා මුලම තියෙන අවිද්‍යාව නිසා සංඛාර වෙන්නේ පිරිසිදු සිතයි. ඔව් අවිද්‍යාව නිසා සංස්කාර වෙන්නේ ඒ කියන්නේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන අපිරිසිදු වෙන්නේ ඔය ප්‍රභාස්වර හිත තමයි. ප්‍රභාස්වර හිත තමයි අවිද්‍යාපච්චය සංඛාර. ඊළඟට ඒකෙන් හටගන්නේ විඥානය. එතකොට එතන දිගටම යන්නේ අකුසල විඥානය තමයි. විඥානෙන් අරමුණු අල්ලාගෙන මවන නාම රූප නිසා හටගන්න සලායතන කියන්නේ මනසයි. එතෙන්දල විඥානෙන් නාම රූප. ඔව් නාම රූප වල තමයි පතිට්ඨිත පිහිටන්නේ. එතනින්දල නාම රූප තණ්හා මාන දිට්ඨි වශයෙන් ගන්න ස්වභාවය තමයි විඥානේ තියෙන. මොකද විඥානේ එතකොට අර අවිද්‍යාව මිශ්‍ර වීගෙන ඇවිල්ලා විඥානයේ ඒ தത്വයට පත් වෙලා තියෙන්නේ. ඒ අනුව ආයතන ක්‍රියාත්මක වීමක් වෙනවා නම් එතකොට මනස පෝෂණය වෙන්නේ අකුසල පැත්තට. අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා නම් එහෙමයි ඉදිරියට යන්නේ. අගට කියන ඉතාලම කෙටියෙන් කිව්ව මේ දෙකේ මේ අදහසේ වැරදි නිවැරදි භාවය පහදන්න කියලා. නෑ අවිද්‍යාපත්‍ය ප්‍රත්‍ය කරගෙන සිද්ධ වෙන ඔය ටික හරි. අවිද්‍යාව නම් ප්‍රත්‍ය වෙලා තියෙන්නේ සංකාර අකුසලයි. සංකාර කියන්නේ චේතනා මූලික වශයෙන් කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර වශයෙන් අපි ඒක බෙදෙනවා. අදහස්, වචන, සිතවිලි. අදහස්, සිතවිලි, වචන, ක්‍රියා. මනෝ සංකාර, චිත්ත සංකාර සහ වචී සංකාර, කාය සංකාර. එතකොට අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා නම් ඒවා අකුසල බව දැන් අපි දන්න. ඊළඟට ඒ අකුසල සංස්කාර වලින් අකුසල විඥානේ සකස් වෙලා ඒ විඥානය අයහපත් විදියට නාම රූප වල ක්‍රියාකාරී වීම ස්වභාවිකයි. එතකොට ඒක නිවැරදි. ඒක ඒ අදහස හරි. ඒ විදියට තමයි මේ
කියන්නේ. ඕක අනිත් පැත්තට ගියත් අපි අවිද්‍යාව යත්ති වශයෙන් විරාග නිරෝධෝ මුල් අංගය වෙනස් කරොත් මොකද වෙන්නේ? එතකොට සංකාර නිරෝධා කිව්වේ අකුසල සංස්කාර නිරෝධය. අවිද්‍යාව යත්ති වශයෙන් විරාග නිරෝධෝ සංකාර නිරෝධා. එතකොට විඥානයේ පතිට්ඨිත විඥානයක් නැත්තම් සනිදස්සන විඥානයක් නෙවෙයි කානිදස්සන විඥානයක් වෙනවා. පිරිසිදු මනසක් සරලව කියලා. පිරිසිදු මනසක් තියෙනකොට නාම රූපත් එක්ක කටයුතු කරන්නේ ආයතන ක්‍රියාත්මක වෙන්නේ බොහොම පිරිසිදුවට. එතකොට තමයි ওই දිත්තේ දිට්ටමත්タン වෙන්නේ. ආයතන ක්‍රියාත්මක වීමනේ චක්කෝ ආයතන ක්‍රියාත්මක වීමටනේ අපි දකිනවා කියන්නේ. එතකොට සෝත ආයතන ක්‍රියාත්මක වීමටනේ අහනවා කියන්නේ ඇහෙනවා කියන්නේ එහෙමනේ. එතකොට ඒවා ක්‍රියාත්මක වෙද්දී ඒවා බොහොම පිරිසිදුවට ක්‍රියාත්මක වෙනවා. එතකොට අර විද්‍යාව පදනම් කරගෙන ඔහොමම එනකොට ඉතින් ඒ ආයතන ක්‍රියාත්මක වීම තුළ අකුසල සංස්කාර කිරීමක් සිද්ධ වෙන්නේ. ඔය දෙපැත්තට දෙවිදියට යන්නේ. අවිද්‍යාව ප්‍රත්‍ය වුණොත් එහෙමයි, අවිද්‍යාව නිරෝධය වුණොත් එහෙමයි. අවිද්‍යාව ප්‍රත්‍ය වුණාම දිගටම යන්නේ අකුසල පැත්තට, සලායතන දක්වා ආයතන ක්‍රියාකාරීත්වයේ දක්වා යන්නේ අකුසල පැත්තට. අවිද්‍යාව නිරෝධයෙන් කුසල පැත්තට දැන් යන්නේ. අර දික්ඨමත්タン සුතමත්タン මුතමත්タン විඤ්ඤාතමත්タン වෙන්නේ කුසල පැත්තට ගියාම තමයි. දකින වහන ඉඳන වටහා ගන්නවා. නමුත් ඒව එක්ක අපේ ඇලීමක් ගැටීමක් මොලාවක් නැහැ. ඒකයි සලායතන නිරෝධය කියලා අපිට ඒක කියන්න පුළුවන් සම්ප්‍රදායික වචනේ. ඔව් ඒක තමයි මට ඒ කාරණේ සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ එතනම සමුදයට නිරෝධය සමුදේ දියවලා යනවා නිරෝධය. ඔව් ඒක තමයි එකට සිද්ධ වෙනවා නේ. ඔව් දෙකම එකට සිද්ධ වෙනවා. මේ ඒක විද්‍යාව සමග ප්‍රඥාව සමග. ප්‍රඥාව සමග. හොඳයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට බොහොම පින්. නිදුක් නිරෝගී භාවයට පත් වේවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඒ සම්බන්ධව මේ මම තීරුම් ගත්ත විදිහට ඔබ වහන්සේ කියපු ටිකම තමයි හිත ඒ මොහොතේ නිවනට පත් වෙනවා කියන්නේ ස්වාමීන් වහන්සේ. ඔව්. දැන් අපේ ඒක පැහැදිලි වෙලා නම්, ඒ කියන්නේ ප්‍රඥාවට අපි ඇවිල්ලා නම්, එතන එතනම ඒ අකුසලේ ඇතිවීමක් වෙන්නේ නැහැ. ඔව්. අකුසලේ නිරෝධ වෙනවා. සමුදේ වෙන්නේ නැහැ. තිබුණත් යම් කිසි වැරදි අදහසක්, හැඟීමක්, ප්‍රාර්ථනාවක්, අපේක්ෂාවක් ඒක එහෙමම ගෙවිලා යනවා. උපාදානයක් වෙන් තොරව ස්වාමීන් වහන්ස සිත නිවෙනවා කියන ස්වාමීන් වහන්ස ඒ වෙලාවේ ස්වාමීන් වහන්ස වහන්සේට අනේක වාරයක් විශ්වාස සිටි වේවා තිරුවන් සරණයි. මේ අද කරපු අපේ මේ කමඨාන ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම කල්පනා කරනවා. දැන් මෙතන අද කතා කරුවේ මේ විමුච්ඡේව කාමේහි විච්ඡේව කුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඩමජාන උපපජ්ජ විහෙති කියන කොටස. ඔව්. දෝර්සයන් වාසේ දැන් අපි මේ ප්‍රායෝගිකව අපේ ජීවිතයට සම්බන්ධ කරලා බැලුවොත් එනවා අපි තුමු දෙන නැකේනවා. එතකොට ඉතින් බොහෝ විට ඉතින් මුලින්ම කරන දේ තමයි කුසියට ගිහිල්ලා තේකක් හදාගෙන ඔය තේක බොනවා. දැන් ඊට පස්සේ ඉතින් මොනවා හරි කනවා. ඉතින් ඊට පස්සේ ඔය විදියට ගිහිල්ලා ඉතින් සමහර වෙලාවට ඔය ටීවී එකක් දාගන්නවා. ඉතින් ටීවී එක මොනවා හරි බලනවා. ඔය විදිය මේ ක්‍රියාවලියක් තමයි බොහෝ විට යෙදෙන්නේ. ඒක නිසා නැසෙන් දැන් ඔය ක්‍රියාවලිය ඇතුලේ අපි මේ විවිධ කාවෙහි විවිධව උසලේ ධම්මේ කියලා කතා කරනකොට උකට දැන් අපිට උදේට තේ එකක් බොන්න ඕන කියලා හිතෙනවා.
එතකොට ඕක සමහර වෙලාවට එකක් වෙන්න පුළුවන් කෝපි එකක් වෙන්න පුළුවන් සීනි දාපු එකක් වෙන්න පුළුවන් කිරි දාපු එකක් වෙන්න පුළුවන් ඔය දෙයක් වෙන්න පුළුවන් ඊළඟට බොහෝ විට මේ ශරීරයේ පැවැත්ම පැත්තෙන් බැලුවොත් එහෙම එය හතක් වතුර රීමේ මොකද නැතුව හිටපු ශරීරය දැන් යම් කිසි මේ වතුරක් ඉල්ලනවා මේ ඉතින් එතකොට ඕකට වතුර බිඳුවක් අපිට ගොන්නක් පුළුවන් එතකොට දැන් ඔය ඕ වගේ බොහොම මේ සරල උදාහරණයක් ගත්තොත් එහෙම අපිට දැන් තේ එකක් හදාගෙන කෝපි එකක් හදාගෙන කිරි දාගෙන සීනි දාගෙන බොනවා කියන එක අපිට විවිච්ඡේව කාමේ විවිච්ඡේව කුසලේ ධම්මේ කියන විදියට බලන්න බෑ කියලා මට හිතුනේ. ඒකම දැන් ඉගෙන අපි එතකොට මේ අපේ යම් කිසි කැමැත්තක් ඇති වෙලා ඒ කැමැත්තට යට වෙලා ඒ කැමැත්ත දිගේ ඉදිරියට යamak සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ දැන් අපිට අපි ඕක සියෙන් නොනින් බැලුවොත් එහෙම උතනදී තුරුමි ගුණන් ඕකට සෑහීමකට පත් වෙනවා උතන. එතකොට අපිට දැන් කන්න මොනවද කන්න ඕන කියලා දැන් ඔය කන්න ඕන කියන එකේදි ඉතින් නොඑක් වයිවාරණ විදිහට ඔය තියාම කන්නත් පුළුවන්. ඊට පස්සේ අවශ්‍යතාවය සඳහා අපිට ඒකම කන්නත් පුළුවන්. එතකොට විවිච්චේව කාමේ විවිච්චේව අපසලේ ධම්මේ කියන එක උතනදි කොහොමද අපි බලන්න ඕන කියන එක ප්‍රශ්නයක්. අනිත් ප්‍රශ්නය තමයි ස්වාමීන් වහන්සේ උතන අන්තිමට තියෙනවානේ සවිතක්කං සවිචාරං උවේකජං පීති සුඛං පටමජ්ජානං උපසබ්බංච විහෙරති කියලා. එතකොට මේ කියන දැන් ඔය තීකාදාගෙනීම හෝ වතුරක බීම හෝ ඒ මොනහරි තනගුණ දේ එක බැලුවාම අපිට ඔබ විවිධදම් කිසුකම් කියන එකට අපි සම්බන්ධ කෙරුවොත් එම ඇත්තටම ඔය වෛවාරණ දෙයකට යනවට වැඩි අපි වතුරු වීදුරුවක් දීලා ඒකෙන් සෑහීමකට පත් වුණා නම් සෑහීම විදේකතු තියෙනවා කියලා මට හිතුණා. මේක කොහොමද ස්වාමීන් අපි මේක දිහා බලන්නේ කොහොමද? ඔව් තෙන්දි මම හිතන්නේ මෙන්න මේ දෙක බැලුවොත් අවශ්‍යතාවය සහ ආශාව කියන දෙක දැන් උතෙන්දි අපි දැන් සතිපට්ඨාන භාවනා ක්‍රමයේ යටතේ අපි සිහිය උපද්ද ගන්නවා අපේ කැමැත්තට උපද්ද ගත්තා මේ කැමැත්ත අවශ්‍යතාවය ඉෂ්ට කිරීමක් අවශ්‍යතාවය පිරිමහීමක් ද නැත්නම් ආශාවක් වගේ වින්දනීය පක්ෂයට බරව යන දෙයක්ද එතකොට ඔතෙන්දි තමයි අපි මේ අර වින්දනීය පක්ෂය පිනවීම පැත්ත දැන් අවශ්‍යතාවයේ ශරීරයේ ජලය අඩු වෙලා පිපාස ගතිය දැනිලා දැන් ඒක සම්පූර්ණ කිරීම සඳහා කරන කාර්යයක් වෙහෙස ගතිය නිවීම සඳහා කරන කාර්යයක් මෙතන අවශ්‍යතාවය මොකද්ද ආශාව මොකද්ද මම හිතන්නේ ඔය දෙක හරහා ගිහිල්ලා දැන් මම නම් ඔක නිරීක්ෂණය කරන්නේ මා තුළින් ඒකයි මට යම්කිසි කැමැත්තක් ඇති වුණා යම්කිසි දෙයකට මේක මගේ පැවැත්මට අවශ්‍ය කරන දෙයක්ද එහෙම නැත්නම් මේක ආශාවක්ද එහෙම නැත්නම් අනිත් අය කරන නිසා කරන දෙයක් කරන්න හිතිලාද බින්දනේ පැත්තට බර වෙලා යන කැමැත්තක්ද කියලා නිරීක්ෂණය කරගන්න අපිට පුළුවන් එතෙන්දී අපිට ගේන්න පුළුවන් අවශ්‍යතාවයේ ඉෂ්ට වෙන මට්ටමට එතෙන්ට යෝක ගේන්න පුළුවන් දැන් ඔය සිව්පසේ පිළිබඳ ප්‍රත්‍යවේක්ෂා ගැඹුරින් කියවල බැලුවෝ සිව්පසේ කියන්නේ ආහාර නිවාස ඇඳුම් බෙහෙත් ආදී භාණ්ඩ හා සේවා ඒවට අදාළ ප්‍රත්‍යවේක්ෂා හතරක් තියෙනවනේ බුද්ධ දේශනාවේ ශේක සූත්‍රයේදී ඒක සඳහන් වෙලා තියෙන තවත් බොහෝ තැන්වල පටිසංකා යෝනිසෝ කියලා හැමතැනම පටන් ගන්න. ඒක පටිසංකා යෝනිසෝ කියන්නේ නුවණින් මෙනෙහි කිරීම කියලා අපි පරිවර්තනය කරා. සම්පජානකාරී. ඒක අපේ කැමැත්ත, අපේ උමනාකම අපි නුවණින් මෙනෙහි කරලා බලමු. දැන් මට මේ මෙතන යමක් බොන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඒක කුමක් සඳහාද? මෙතන මේකේ අවශ්‍යතාවය මොකද්ද?
ඉතින් කිරි දාලා මෙහෙම තේකක් බීමේ අවශ්‍යතාවය තියෙනවා නම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. වතුර වීදුරුවකින් සෑහීමකටපත් වෙනවා නම් මේ කායික අවශ්‍යතාවේ අපිට එතන ඉන්න පුළුවන්. සමහරට එතනින් එහාට අවශ්‍යතාවය කියන එක එතනින් එහාට ගිහිලා තියෙන පුළුවන්. ආශාව නෙමෙයි අවශ්‍යතාවය. ආශාව කියන එක යොමු වෙලා තියෙන පිනවීම පැත්තට. මේ මනස පිනවීම කියන පැත්තට. ඉන්ද්‍රිය වලට අරමුණු කිට්ටු කරලා ඒ හරහා මනස පිනවීම කියන පැත්තට තමයි ආශාව කියන එක සම්බන්ධ වෙලා තින්නේ. අවශ්‍යතාවය කියන එක පැවැත්මට සම්බන්ධ වෙලා තියෙනවා. ඒතර අපි ওই දෙක අතර දෝලණය වෙනවා. ඔය දෙකේ අතරේ රේඛාව මායිම් රේඛාව වැට මායිම සීමා කරගන්න බැරි වීම තමයි හුඟක් වෙලාවට. අපි සමහර වෙලාවට අවශ්‍යතාවය ආශාව අවශ්‍යතාවයේ හැටියට තර්ක කරනවා. ඒ කාම විතර්කයේ ලක්ෂණ ඒකයි. අපි කියවනේ මේ කාම විතර්කය ගැන. කාම විතර්කයේ ලක්ෂණය කාම විතර්කයේ කවදාවත් පෙනී හිටින්නේ අවශ්‍යතාවය වෙනුවෙන් නෙමෙයි. ආශාව වෙනුවෙන්. උත්සාහ කරනවා අවශ්‍යතාවයේ ඉක්මවා ගිහිල්ලා අර වින්දනයේ පැත්තට බරව යන්න අවශ්‍ය තර්කණය හේතු දැක්වීම කාම විතර්කයේ ස්වභාවය. ඉතින් ඔතෙන්දී ඒකයි අර දෙවනි ධ්‍යානයේදී අපි ඒක කතා කරේ නේ. ඔය විතර්කයේ සංසිඳ වීම කියන වැඩපිළිවෙලක් යෝජනා වෙන්නේ. ඉතින් අපි බලන්න ඕන මෙතන අවශ්‍යතාවද තියෙන්නේ ආශාවද කියලා. ඉතින් ඕක අපිට වෙන් කරගන්න පුළුවන්. පටිසංකා යෝනිසෝ කියලාම පටන් ගත්තේ ඒකයි. නෝනින් මෙනේ කරපුවම ඕකේ අල්ලන්න පුළුවන්. මෙතන තියෙන්නේ ආශාව, මෙතන තියෙන්නේ අවශ්‍යතාවය කියලා. ඒකට සංඥාසෙන් දැන් ඔය පටමඥානේ විස්තර කරනකොට සවිතක්කංග විචාරම් කියලා කියන්නේ. ඊට පස්සේ විද්‍යාඥානේ කියනකොටනේ විතක්ක විචාරා ඌව සමාගයේ කතා කරන්නේ. ඔව්. එතකොට පටමඥාන කියන தത്വෙදී මේ පිනවීම පැත්තට යන විතර්ක තිබුණට කමක් නැහැ කියලා ඇත්තටම අදහස් වෙනවද? නෑ, එතන තිබුණට කමක් නැහැ කියන එක නෙමෙයි. විතර්කයේ සංසිඳිලා නැහැ. තාමත් ඒ තර්කණය එනෝ අභ්‍යන්තරේ. අපි අර කැමැත්ත පාලනය කරගෙන හිටියට එල්ලොතුරේක විතරයි අවශ්‍යතාවය. නමුත් ඇතුලෙන් තර්ක කරනවා. ඉතින් එල්ලොතුරේක බොනවට වැඩිය නරකද? මේ 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 විදිහට දේවල් ටිකක් දාලා හරි ගස්සලා මෙහෙම බොන එක කියලා. එතකොට අපි එල්ලොතුරේකට ගිහිල්ලා හිටියට තාමත් අභ්‍යන්තරෙන් මේ අර කැමැත්ත වෙනුවෙන් තර්ක විතර්ක ඉදිරිපත් වීම තියෙනවා. ඒ තියෙනවා කියන අදහස දෙන්නේ සවිතක්කම් කිව්වේ විතර්කයේ සහිතයි කියන අර්ථේ. ඒක සංසිඳිලා නැහැ. ූපසම වෙලා නැහැ. සංසිඳිලා නැහැ ඒක. තාම ඒක තියෙනවා. හැබැයි මෙහින් පාලනය කරගෙන ඉන්නේ එක්තරා ප්‍රමාණයකට. ඒ වුණාට අභ්‍යන්තරයෙන් මේකට හේතු දක්වන ගතිය තවමත් තියෙනවා. මෙහෙම මෙහෙමයි මෙහෙම මෙහෙමයි කියලා ওই ලක්ෂණය අපිට සෑහෙන කාලයක් දකින්න පුළුවන්. කොහොම කරත් අභ්‍යන්තරයෙන් හේතු ඉදිරිපත් කරනවා. මොකද එතන පෙනී හිටින්නේ අර ආශාව පැත්තට, වින්දනය පැත්තට, පිනවීම පැත්තට පක්ෂව තමයි මෙතන ඉදිරිපත් වෙන්නේ. දැන් උදාහරණයක් ඇරෙකොත් දැන් ඔය අපිට හැම වෙලා තියෙන හුඟක් වෙලාවට ධර්ම මාර්ගයට ආපු ඇත්තෝ ටික දවසක් යනකම් මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. බොනෝ. ඉතින් අපි අහන කොහොමද මාත්‍ය දැන් තාම මේ බොනවද අරේ මේක. ඊට පස්සේ කියන නෑ සයින්නද හදිසියෙන් පාටි එකට අරේ මේ ගිහිල්ලා බොනවා විතරයි. එහෙම කියන. එහෙම නැත්තම් කියන දැන් ඉතින් ඔය ඉඳ හිට ගෙදරට ගෙනල්ල පොඩ්ඩක් බොනවා. අරව මේව කියලා දැන් දැන් මේකේ තියෙන්නේ අර කාම විතර්කයට ගිහිල්ලා ඒ කාම විතර්කයට හසු වෙලා තියෙනවා තාම. එහෙම නැත්තම් ඔය කාන්තාපක්ෂයත් ඔයක අපි කතා කරනකොට සමහර වෙලාවට කියනවා නෑ ඉතින් අපි දැන් විලාසිතා කරන්නේ නැහැ තමයි ඉන්නවා. ඒ ඔක්කොම අතහැරලා දාලා තියෙන්නේ. එමුණාට ඔය අදිශ්‍යෙන් ඉතින් ඔය පොඩි හරි මේ වගේ දෙයකට යන්න වුණාම මගුල් ගෙදරකට පාටියකට මේ යන්න වුණා. ඊන් පස්සේ අපි ඉතින් පොඩි මේකප් එකක් දාගන්නවා මේ මේ කියලා. ඒකට තාම කාම විතර්කය සංසිඳිලා නැහැ.
යම් ප්‍රමාණයකට මේක අර ප්‍රතිපදාවට ආපු නිසා පාලනය කරගෙන ඉන්න මම ওই නිදර්ශන දෙකක් කිව්වේ අපේ දෙපාර්ශ්වයට අදාළ වෙන විදිහට ඉතින් ඒක සම්පූර්ණම ඒකට ඒකේ ආදීනවය හොඳට ගැඹුරින් මෙනෙහි කරලා ඒ අදහස යට වෙලා නැහැ ඒ කාම විතර්කය වැඩ කරන විතරක් නෙවෙයි කාම විතර්කයට පොඩි ඉඩකුත් එහෙන් මෙහෙන් දීගෙන ඉන්නවා අර ආසාවට පොඩි ඉඩක් දීගෙන ඉන්නවා නැත්තම් සමායට තේරිලා තියෙන්නේ අවබෝධත් වෙලා තියෙන්නේ ඔය ලක්ෂණේ මම ඔය දී උදාහරණ දෙක බලන්න ඉන්නවම තියෙනවා තව තව ඔය වගේ උදාහරණ කියන්න පුළුවන් දැන් සමහර වෙලාවට මේ සමහර කෑම වර්ග නිර්දේශම් වෙලා තියෙනවා අහිත කරයි කියලා අපි හිතමු මේ පැණි රස කෑම වර්ග වගේ දේවල් කියලා හිතමු එහෙම නැත්නම් තෙල් සහිත කෑම වර්ග කියලා හිතමු ඉතින් ඒවට කැමැත්ත තියෙනවා ඒත් ඒවා මේ අත්‍යවශ්‍ය නැතුණත් ඒ ආහාරය ගැනීම පුද්ගල පිනවන ආශාව පැත්තේ තියෙන්නේ කියයි කොහොමින් කොහොමින් හරි දැන් ඕක යාටම තේරෙනවා අහිත කරයි වෛද්‍යවරයාත් නිර්දේශ කරලා තියෙනවා මේක පාවිච්චි කරන්න එපා කියලා ඒ වුණාට එයාගේ කාම විතරකය තාම ඉන්නේ අර ආහාරයත් එක්ක හේතුව ඒකෙන් එයා පෝෂණයට වැඩි අවශ්‍යතාවයේ නෙමෙයි එතන ඉෂ්ට කරන්නේ පිනවීම බින්දනේ එතකොට මොකද කරන්නේ ඒකට බරව තර්කයක් හැදෙනවා ඉතින් මම නිතර ගන්නෙ නෑ කලාතුරකින් තමයි මම පැණි රස කෑමක් කන්නේ එහෙම නැත්නම් ඔය තෙල් සහිත කෑමක් කන්නේ කලාතුරකින් මේ කියලා නිතර ගන්නේ නැහැ කලාතුරකින් තමයි ගන්නෙ. ඉතින් ඒක එච්චර අහිතක් වෙන්නේ නැහැ නේද කියලා ඉතින් දොස්තර මහත්තයාගෙන් අහනවා ඉඳ හිට කෑවට කමක් නැද්ද? එහෙම කියලා. ඒ තමයි අත ඔය ඔය අභ්‍යන්තරික ස්වභාවය ඕක. අර පිනවීම පැත්තේදී ඒක තවම නැඹුරුතාවයේ තියෙනවා. ඒකට තාර්කික පදනම හේතු යුක්ති ඉදිරිපත් කිරීම තමන්ගේ අභ්‍යන්තරයෙන්ම තියෙනවා. අනිත් අය එක තර්ක විතර්ක කරන්න යන්නේ නැහැ. සමහර වෙලාවට ලොකුවට අර ඇහුවොත් තමයි ඔහොම උත්තර දෙන්නේ. නමුත් තමන්ගේ අභ්‍යන්තරයෙන්ම කාම විතර්කය ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් වෙලා අර කාමයට බර කරගෙන යනවා. යොමු කරගෙන යනවා. අවශ්‍යතාවය කියන එක පන්නලා යනවා. සමහර දේවල් ඇත්තටම පැවැත්ම සඳහා අවශ්‍ය නැහැ. දැන් මද්ද්‍රව්‍ය ගත්තොත් කොහෙත්ම වුමනා නැහැ. පැවැත්ම සඳහා ඒකෙන් පැවැත්මට කිසිම දායකත්වයක් සපයන්නේ නැහැ. ඊළඟට ඔය සමහර කෑම වර්ගවල නම් ඉතින් පැවැත්මට අවශ්‍යතාවයක් ඇති. නමුත් ඒවා වෙලා තියෙන ඒවට සීමාව ඉක්මවලා ඒ රසයට මේ ගිජු වෙලානේ. එහෙම වෙන්න අවශ්‍ය නැහැ. අර පැවැත්මට දැන් අපි හිතමු පැණි රස කියන එක තෙල් සහ පැණි රස කියන එක සාමාන්‍ය ශාරීරික පැවැත්මට යම් ප්‍රමාණයක් අවශ්‍ය ඇති. ඒක ඉතින් කවුරුත් දන්නවා ඒක මේ ප්‍රමාණය ඇති කියලා. නමුත් අර යම් කෙනෙක් එයා මේ තෙල් වලට නැත්තම් ඒ වගේ කෑම වලට පැණි රස කෑම වලට ගිජුතාවයක් දක්වන ඒකෙන් වින්දනයක් ලබන. එතකොට එයාගේ අභ්‍යන්තරයේ ඒ කැමැත්තට තමන්ගේ පෞද්ගලික කැමැත්තට අදාළව කාම විතර්කය ගොඩ නැගෙන. ඉතින් ඒක එයාම සමහරට තලාව බාගෙනම ගිහිල්ලා එයාම ඒ කාම විතර්කයේ විසින් එයාගේම කාම විතර්කයේ විසින් එයාව යට කරගන්න. යට කරගෙන ඊට පස්සේ කාමයේ පැත්තට එයාව දක්ක ගන්න, තල්ලු කරගන්න, යොමු කරගන්න, නැඹුරු කරගන්න, යට කරගන්න. ඉතින් ඕක අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ සතියෙන්. ඒකයි මේ සතිපට්ඨාන භාවනා ක්‍රමයේ තියෙන විශිෂ්ටත්වය. ඇතුළත සිහිය යොමු කර ගමන් අජ්ජත්තන්වා අනුපස්සේ විහෙරති කියන තැනට අපි හුරු වුණොත් අපිටම පේනවා මේ ඇතුලේ යන මේ එක්තරා නිකන් හැංගිමුත්තන් කරන වැඩක් වගේ මේක. ඇතුළෙම වැඩක් මේක. තමන්ගෙම ආශාව ඌමනා මේ අවශ්‍යතාවය කියන එක ඔහොම තියෙද්දි පැහැදිලිවම ඒ මට්ටම ඉක්මවලා ආශාව පැත්තට නැඹුරු වෙලා තියෙන ලක්ෂණය දකින්න පුළුවන්. ඉතින් ඔන්නෝක හරියට පටිසංකා යෝනිසෝ නුවණින් බැලුව ඕක ඔතෙන්දි හසුරවන්න පුළුවන්. එතකොට සාන්වස් තව පොඩි ප්‍රශ්නයක් ඒකටම අදාළ දැන් මේ ධම්ම පටිපදාවේ නිවන දක්වා යන බලාපොරොත්තුවෙන් ගමන් කරන කෙනෙකුගේ ඔය අවශ්‍යතාවය
අපි එක කෙලවරක තිබ්බොත් අවශ්‍යතාවයට පමණක් දේවල් කරනවා කියනවා කියම් කරනවා ඔය මේ මේ සිව්පසේ පරිහරණය කරනවා කියන එක එතකොට දැන් ඔය සීකර වගේ කියන තත්වයේ ඉන්න කෙනෙක් ගේ මොකක්ද සාමාන්‍යයෙන් ඔය සම්බන්ධයෙන් ඇසරීම කොහොමද සාමාන්‍යයෙන් ඔය තමන්ගේ කය මනස පවත්වා ගැනීම ප්‍රධාන මට්ටම ඒකේ ඒ අවශ්‍යතාව මට්ටම හැබැයි තමන්ගේ පැවැත්මට අදාළ බාහිර සාධක ටිකකුත් තියෙනවා ඔය බහිද්දාව අපිට අදාළ වෙන්නේ එතෙන්දි ඒ කියන්නේ තමන්ට අදාළ වෙන පරිසරයක් තියෙනවා පරිසරික වටපිටාවක් තියෙනවනේ ඒක තියෙනවා ඊළඟට තමන්ට අදාළ වෙන පුද්ගල කොටසක් ඉන්නවනේ පුද්ගල යෝ කීප දෙනෙක් ඉන්නේ අඩුම ගානේ එහෙම තියෙනවනේ දැන් අපි භික්ෂුවක් හැටියට ගත්තොත් භික්ෂුවට බාහිරින් අදාළ වෙනෝනේ දායකය අපි කියන්නේ ප්‍රත්‍ය දායක අපිට සිව්පසේ දෙන දායක අපිට අදාළ ඒකනේ අර බුදුරජාන් වහන්සේ එතන ඒ දෙපාර්ශවෙ පෙන්නුවේ එතකොට බහිද්දාව එහෙම අදාළ වෙනවා හැබැයි එතෙන්ටි අර එතන ගනුදෙනුව යන්නේ අර අදාළ කොටසේ විතරයි මේ තමන්ගේ පැවැත්මට අදාළ කොටස සම්බන්ධ කරගෙන විතරයි බහිද්දාවත් එක්ක ගනුදෙනු කරන්නේ එතකොට එතනිනුත් ඒක සීමා වෙනවා නැත්තම් බහිද්දාවේ ඕන තරම් වැඩ තියෙනවනේ බාහිර පරිසරයේද බාහිර පුද්ගලයෝ වෙනුවෙන්ද සමාජය වෙනුවෙන් ලෝකය වෙනුවෙන් රට වෙනුවෙන් හුඟක් වැඩ තියෙනවා කරනෝ නම් අපිට ගොඩාක් වැඩ තියෙනවා අප්‍රමාණ ඉතින් එයින් අපි යම් සීමාවක් කරගන්න මේ බාහිර වැඩවලින් මට මේ ටික අදාළයි බාහිර පුද්ගලයන්ගෙන් මට මේ මේ අදාළයි මේ පුද්ගලයෙක් ගත්තත් මේ පුද්ගලයාට අදාළ සියලුම වැඩ මට අදාළ නැහැ මේ පුද්ගලයාගේ ජීවිතයේ සියලුම වැඩ මට අදාළ නැහැ ඒනොත් මට අදාළ වෙන්නේ එක්තරා සීමා සහිත කොටසක් විතරයි අපි හිතමු නිකන් නිදර්ශනය මගේ ජීවිතයට සම්බන්ධ පුද්ගලයෝ පුද්ගලයන් පුද්ගලෙක් ඉන්නවා කියලා ස්වාමි පුරුෂ භාර්යාව හරි කවුරු හරි හොම කෙනෙක් යාළුවෙක් මිත්‍රයෙක් ඒකට එයා අපි බොහෝ දෙනෙකුට අදාළ වෙන මේ බොහෝ කණ්ඩායම තමයි අපි දරුවෝ කියන්නේ ඔව් හොඳයි අපි දරුවෝ ගමු දැන් දරුවා අපේ ජීවිතයට සම්බන්ධ කෙනෙක් ඒතර හැබැයි එයාට අදාළ සම්බන්ධතාව ගොඩාක් තියෙනවා එයාගේ ජීවිතයට අදාළ අපිට ඒව අදාළ නැහැ දැන් අපි එයාට සම්බන්ධය සම්බන්ධයනොත් වැඩ කරන්න පටන් ගත්තොත් එතකොට ඉතින් අපි අර අදාළ නැති ශේත්‍රයකට අත තිබ්බා වගේ වෙනවා දැන් අපි හුඟක් කාලවලට එහෙම කරනවා එයාට එයාගේ සම්බන්ධතා තියෙන පුද්ගලයන් එක්කත් අපි සම්බන්ධ වෙලා කටයුතු කරන්න පටන් ගන්නවා එතකොට මේක මේ දිග් ගැහෙනවා ඒක නිසා සීක මට්ටමේ කෙනෙක් ආර්ය ශාวก මට්ටමේ කෙනෙක් කොහොමද මේක සීමා කරගන්නේ? තමන්ගේ කය මනස පැවැත්මට අදාළ සිව්පසයයි. ඊට අදාළ අත්‍යවශ්‍ය පරිසරික සාධක ටිකයි අත්‍යවශ්‍ය පුද්ගල සම්බන්ධතා ටිකයි. එච්චරයි අපි පවත්න්නේ. ඕක ඇත්තටම නෝනින් කල්පනා කරොත් ඕක කරගන්න පුළුවන්. ওই සීමා වෙනකොට හැබැයි පොඩි නිකන් බාහිරින් පේන ආත්මార్థකාමී වෙනවා වගේ ලක්ෂණයක් වගේ පේන්න පුළුවන්. ඔය අපි ඔය සීමාකාරී ජීවිතයකට හැරෙනකොට. නමුත් ඒක මේ ගමනේදී නම් ඒ සීමාකාරී බව තියාගන්න වෙනවා. ඒකයි අර තමන්ගේ පැවැත්මට අදාළ දේ අවශ්‍යතාවයට සීමා කරගන්න ආසාව කියන පැත්තට නොයන. ඊළඟට බහිද්දාවේ ඒත් එහෙමයි තමන්ට අදාළම පුද්ගලයා ඒ පුද්ගලයාගෙත් අදාළම කොටසට විතර මම සම්බන්ධ වෙනවා සම්බන්ධ වුණාම එතකොටත් එතන සීමාකාරී වෙලා තියෙන්නේ ඒ විදිහට තමයි මම දකින විදිහට මේ අපි කරගෙන යන්නේ ඇත්තටම අපේ ප්‍රායෝගිකව ප්‍රැක්ටිකලි ප්‍රායෝගිකව අපි කරන්නේත් එහෙමයි නැත්තම් අපිට ගොඩ දේවල් තියෙනවා ඔක බැලුවම ඔය විවේකයේ කියන එක අපිට අදාගන්න බැරි වෙනවා ඔය විදිහට අපි සීනුවට පැවතුවේ නැති වුණොත්
එතකොට ඒ කියන්නේ මේ සම්මා සමාධිය කියන එකත් හදාගන්න මේ අමාරු වෙනවා අපි ඒ විදිහට සිහිනුවන පැත්ත නැත්තම් ඔව් ඔව් ඒකයි මේ මේ සිහිනුවන පැවැත්වීම මෙතෙන්දි ප්‍රමුඛ වෙන්නේ ඒකයි සතිපට්ඨාන භාවනා ක්‍රමයට මේව ඇතුළත් කරලා තියෙන්නේ ඒකයි එහෙම සිහිනුවන පැවැත්වුවොත් ඔය ඔය වටපිටාව ඔය විවේකය අපිට ගොඩනගා ගන්න පුළුවන් දයාවන්ස මහත්තයා ඉදිරිපත් කරපු කරුණුයි ඔබ වහන්සේ කියපු කරුණුයි මගේ ජීවිතය තුළින් පොඩ්ඩක් කියන්න මේ සවිනාසර ආත්මාර්ථකාමීත්වය කියලා කියනවනේ ඉතින් ඇත්තටම සාවින්වාසයතර ආත්මාර්ථකාමීත්වයම තමයි නමුත් ස්වාමින්වහන්ස දැන් අපි පවුලක් පිටියට ජීවත් වෙනකොට මහත්තයා දරුවෝ භාර්යා ඔය පිරිසත් සමග අපි ජීවත් වෙනකොට අර නිකවම මට තේරුණා මම මුලදී ඇත්තටම ඔය ආත්මාර්ථකාමීත්වයේ දරනකොට අනිත් අයගෙන් ලැබෙන ප්‍රතිචාර මට්ටම බලනකොට ටිකක් ඒ ධර්ම මාර්ගයේ යන්න ටිකක් අපහසු ගතිය පේන බවත් තේරුණා. ඒ නිසා උපක්‍රමශීලීව ස්වාමීන් වහන්ස ඇත්තට මේක උපක්‍රමයක් නමුත් මේ ප්‍රයෝග විදිහට එතන අකුසලයකුත් නොවෙන්න අර සතර බ්‍රහ්ම විහරණ කියන තැනටපත් වුණාට පස්සේ කියන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂාවෙන් ඒ සියල්ල බලනකොට අර ආත්මාර්ථකාමීත්වයක් තියෙනවා. නමුත් අර ප්‍රායෝගිකව ඒක වෙනස් විදිහකින් අර මෙත්තා කරුණා මුදිතා කියන උපේක්ෂා කියන බ්‍රහ්ම විහරණ තුලින් අර අවදිමත් සතිය පවත්වාගෙන යෑමට උත්සාහ කරන්න වෙනව නේද ස්වාමින්වහන්සේ මේ විවාහ ජීවිතේදී? ඔව් අවදිමත් භාවය හැමතැනටම අදාළයි. නමුත් ඔතන අර අපේ ජීවිතත් එක්ක ලෞකික වශයෙන් සම්බන්ධතා පවත්වන පිරිසක් ඉන්නවා. අධ්‍යාත්මික සම්බන්ධතා පවත්වන අය එක්ක නම් ඔය ගැටලු මොකුත් නැහැ. ඒ කියන්නේ කල්යාණ මිත්‍රත්වයක් එක්ක. නමුත් මේ ලෞකික වශයෙන් සම්බන්ධතා පවත්වන පිරිසක් ඉන්නවනේ ලෞකික අවශ්‍යතා ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා අපිත් එක්ක සම්බන්ධතා පවත්වන අය ඉන්නවා. එතකොට ඉතින් ඒ අවශ්‍යතා ගිහි ජීවිතයක් ගත කරද්දී ස්වාමීන් පුරුෂ භාර්යා සම්බන්ධතා දූදරු සම්බන්ධතා යාළු මිත්‍ර සම්බන්ධතා සේවිය සේවක ආදී වශයෙන් ඔය යම් ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒවා අපි නොනින් මෙහෙවලා සීමාකාරී භාවයකින් පවත්ව ගන්න වෙනවා. දැන් ඔය සමීපම පුද්ගලයන්ගේ පවා අදාළ නැති කොටස් අපිට මේ එයාටම අතහැරලා මේ තියන්න පුළුවන් මේකට අදාළ දේ ඔබ කරගන්න කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි හිතමු අපේ ස්වාමි පුරුෂයා භාර්යාව නැත්නම් දරුවා එයා මොකක් හරි එයාගේ වෙනම කටයුත්තක් පවත්වගෙන යනවා මොනවා හරි අපි හිතමු ව්‍යාපාරයක් කියලා උදාහරණයක් හැටියට. ඉතින් හරි ඒක ඔයාගේ ඒක ඔයා කරගෙන යන්න මේ උපදේශයක් විතරක් ඇහුවොත් අපිට දැනෙන මට්ටමින් ඒක උපදේශයක් දීලා අපි එතනින් අපේ සීමාකාරී බව තියාගන්න. එතකොට ඒක එයාට පැවරුව එයාගේ වගකීමක් එයාගේ කාර්යයක් එයාගේ වැඩක් කියලා. සාමාන්‍යයෙන් කෙනෙක් නම් අහන්න පුළුවන් එහෙම කියන්න එපා ඔයාගේ දරුවාගේ ව්‍යාපාරය නේද ඒකට ඔයා මේ යන්න ඕන මැදිහත් වෙන්න ඕන මේ ආදි වශයෙන් කියලා. නමුත් මේ ධර්ම මාර්ගය යනකොට අපි දන්නෝ ඒ අයගේ දේවල් ඒ අයට පවරලා අපි අත්‍යවශ්‍ය කොටසත් එක්ක විතරක් සම්බන්ධතාවය තියාගෙන යන්නේ. ඒ එහෙම නැතුව නම් මේ ගමන යන්න බෑ. ඒකයි මේ විවේකයේ කියන එක ලබා ගන්න බැරි වෙනවා එහෙම නැතුව ගියොත්. ඒක නිසා මම හිතන්නේ මේක අපිට තේරෙනවා කියලා නේ. අපි මේ කොහොමද මෙතන නිකන් කලමනාකරණයක් ඇති කරගන්න එක ගැනනේ. මයි ස්වාමින්වහන්ස තන අනිත් එක ස්වාමින්වහන්ස විශේෂයෙන්ම ස්වාමි පුරුෂයා භාර්යාව කියන තැන ඒ අනිත් පාර්ශවයක් යම් කිසි මට්ටමකින් ධර්ම මාර්ගයේ හැසිරෙන්නේ නැති වුණොත් යම් කිසි විදිහකින්
ඒක ගෘහ ජීවිතයේදී ඇත්තටම ප්‍රශ්න ඇති වෙනවා. ඒ වගේ අවස්ථාවෙදී ප්‍රථම වශයෙන්ම කරන්න තියෙන්නේ පොඩි හරි ඒ කියන්නේ අනිත් පුද්ගලයාටත් යහපතක් වෙන විදිහට දැන් විශේෂයෙන්ම මම දෙයක් කරන දෙයක් තමයි මම අනිත් කල්යාණ මිත්‍රයටත් කියන්නේ මම බොහෝ වෙලාවට දැන් මගේ මහත්තයා බොහොම කාර්යශීලී ඒ කියන්නේ විවේකයක් නැති පුද්ගලෙක් නමුත් වැඩ ඇරලා එන වෙලාවට හරියටම හතට සමනස ඔබවහන්සේගේ ධර්ම දේශනා පටන් ගන්නවා. ඉතින් මම කරන්නේ ෆෝන් එකක් තරම් පල්ලෙහාට යනවා. එතකොට මහත්තයාට ඇහෙන්න සලස්සනවා පොඩ පොඩ අර වැඩ ඇවිල්ලත් ගෙදරත් වැඩ. නමුත් ඊළඟට මේ මහත්තයා පුරුදු වෙලා හිටියා දැන් කන වෙලාවේදී ඔබවහන්සේගේ ධර්ම දේශනා අහන්න. ඉතින් දැන් ටික ටික අර කනට පොඩ පොඩ ධර්මයේ වැටෙනකොට ස්වාමින් වහන්සේ අර වෙනස් වීමක් මටම පේනවා මටම සතුටක්. සමහර දවස්වලට කියනවා මේ ඇත්තටම ඒ මම ලොකු ප්‍රශ්නයක හිටියේ මට මේ සෑහෙන සහනයක් ලැබුණා. මේ ස්වාමින් වහන්සේ නම් හරිම මේ මට ලොකු මේ උපකාරයක් වුණා කියලා. මට හිතෙනවා අන්නේ ඒ වගේ ස්වාමින් වහන්සේ මේ විවාහ ජීවිතයේ ගත කරනකොට අපි උපක්‍රමශීලීත් වෙන්න ඕනේ. ආත්මාර්ථකාමීත්වයක් තියෙන්න ඕනේ. නමුත් අර පවුල් සංස්ථාව පවත්වාගෙන යෑමේදී ටිකක් පොඩ්ඩක් ප්‍රයෝග පාවිච්චි කරන්න වෙනවා. ඇත්තටම මම කරන්නේ ෆෝන් එක කරන් පල්ලෙහාට යන්නේ හේතුව මට ඊට වඩා කාමරේට වෙලා ධර්මදේශනාව අහන්න පුළුවන් ආත්මාර්ථකාමී වෙලා. නමුත් අර පොඩි හරි වෙලාවකද ඒ ධර්මය දීලා එක පැත්තකින් මගේ පැත්තටත් යහපතක් මහත්යටත් යහපතක් වෙනවා. අන්නේ ඒ වගේ කියලා ඒක හරි නේද ස්වාමීන් වහන්සේ? ඔව් ඒක හරි ඇත්තනවා. දැන් තමන්ගේ සමීපම සගය සමීපම පාර්ශවකරු කල්යාණ මිත්‍රයෙක් බවට පරිවර්තනය වුණොත් උඟාක්ම හොඳයි. ඉතින් ඒකට පරිවර්තනය කරගන්න උත්සාහ කිරීම වැදගත්. එතකොට තමන්ගේ ගමනත් පහසු වෙනවා. අනිත් ඒක ආත්මార్థකාමී වැඩක් නෙවෙයි. ඒක අර පරార్థකාමී වැඩක් සහ කල්යාණ මිත්‍රත්වයෙන් කරන වැඩක්. මොකද අපේ ගමනට පහසු වෙනවා. අපේ 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 ගමන් සගය නැත්නම් අපිත් එක්ක යන කෙනා හුඟක් දියුණු කෙනෙක් මට්ටමට අපි යන දිශාවට යත් හැරුණොත් අපේ ගමන හුඟක් පහසු වෙනවා. ඉතින් ඒක වෙනුවෙන් අපි ඒ වෙනුවෙන් අපි යමක් කරන එක උපක්‍රමශීලීව කටයුතු කරන එක ඇත්තටම මේ හොඳ දෙයක්. ඒක කළ යුතු දෙයක්. ඉතින් එහෙම උත්සාහ කරනවානේ හුඟක් අපේ මේ ධර්ම මාර්ගය නැත්තු හුඟක් උත්සාහ කරනවා තම තමන්ගේ ගමන් සගයන් මේ දිශාවට දිශාගත කරගන්න. හැබැයි ඔතෙන්දී අර මේ සමහර විට දිශාගත නොවන ඇත්තොත් ඉන්න ඒ ගැන වද වෙන්න නම් හොඳ නැහැ. මොකද මේ අර මේ දිශාගත වීම මේ පැත්තට යොමු වීම සමහර වෙලාවට සමහර ඇත්තන්ගේ අඩුයි. ඉතින් නමුත් ඉතින් ඒක කරගන්න කරන්න උත්සාහ කරන එක තමයි හුඟක්ම හොඳ. ඒක හරි වැදගත් දෙයක්. බොහොම වටින දෙයක් ඒක. තිරුවන් සරණයි. තිරුවන් සරණයි. හොඳයි. එහෙමනම් අපි වෙනත් කතා බහ කළේදී නොමැතිනම් අදට අපේ කමඨාන සාකච්ඡාව අවසන් කරමු. ඉතින් අපි උත්සාහ කළේ අද විශේෂයෙන් සම්මා සමාධි කියන මාර්ගාංගයේ ප්‍රායෝගික පැත්ත එක කමටහනක් කරගන්නේ කොහොමද කියන කාරණේ. ඉතින්දි මේ පළවෙනි ධානය ගැන ඒක ප්‍රායෝගික කරගන්න විදිහ අපි කතා කළේ. ඒක කමටහනක් කරගන්න විදිහ ධානය කියන වචනේ තියෙන්නේ ජානං උපසම්පජ්ජ විහෙරති කියලා. විහෙරති කියන වචනේම පේනවා ඒක ප්‍රායෝගික කරගන්න කමටහනක් බව. ඉතින් අපි ওই විදිහට උත්සාහ කරමු. මෙතෙන්දී අපි හුඟක්ම අවධාරණය කරා මේ පෞද්ගලික කැමැත්ත සහ ආශාව කියන දේ මේ කාම පිළිබඳ කාරණේදී. අපි සිහිනුවන හොඳින් යොදලා මේ සතිපට්ඨාන භාවනා ක්‍රමේ සිහිනුවන වීර්ය කියන කුසලතා තුන තමයි අවදිමත් බව, සෝදිසිමත් බව සහ අවංක උත්සාහය. මේ තුන හරහා ගිහිල්ලා තමයි අපි ඔය දේවල් හසුරුවන්නේ. කාමස අකුසල තත්වයන් හසුරුව ගන්න. ඒ තුලින් ලැබෙන විවේකය අර පසුබිම සකස් කර ගැනීම කියලා කියන්න පුළුවන්. අභ්‍යන්තරික මානසික වටපිටාව පසුබිම සකස් කර ගැනීම.
ඒක සකස් කරගත්තම ඒ ඉඳලා අපේ ගමන තරම්ම දුෂ්කර නෑ අපිට ඒක කරගන්න පුළුවන්කම තියෙනවා ඉතින් අපි උත්සාහ කරමු එහෙමනම් අපි අදට ඔය කමඨාන් සාකච්ඡාව උපමනකින් නිමා කරනවා අවසන් කරනවා ඉතින් වෙනදා වගේම මේ සත්කාරයට යහපත් කාර්යයට संबंध अपे शीलम कल्याण मित्रपत्कार संविधाने किरीमें सहभागिवीमें इवगेम तमंगे वन भावना अद्यकी जीवन अद्यकी दहम गेटलू आदि देवल इदिरीपत्री आदि करन लद मे सहाय दायकत्व अपि गौरवें सलकम कल्याण मित्रत्वें सलकम इसे सलकमी अद दवसे मे යහපත් කාර්යයට සම්බන්ධ වන සියලුම දෙනාට මේ ධර්මාබෝධය නිර්වාණ ධර්මය සාක්ෂාත් කිරීම පිණිස උපනිශ්‍රේ වේවා උපකාරී වේවා හේතු වාසනා වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් අද අපේ භාවනා කමඨහන් සාකච්ඡා මෙතකින් නිමා කරනවා අපි රැස් කරගත්තා වූ පින් කුසල් මෙත් කරුණා සිතින් අපේ සියලු දෙනාටම අනුමෝදන් කරමු අනුමෝදනා ගාථා වලින් इत्तावता च अम्हेहि संबतं पुण्य संपदं सब्बे देवा अनुमोदन्तु सब्ब संपत्ति सिद्धिया आकाशट्टा च बुम्मट्टा देवानागा महिद्दिका पुण्यंतं अनुमोदित्वा चिरं रक्खन्तु शासनं चिरं रक्खन्तु देशनं चिरं रक्खन्तु मं परन्ति इदं मे ज्ञातेनं होतु सुखिता हन्तु ज्ञातयो इमिना पुण्यकम्मेन मामे बालसमागमो सतं समागमो होतु याव निब्बानुपत्तिया इदं मे पुण्यकम्मं आसवक्कयावहं होतु सब्ब दुःखा पमुञ्चतु आशीर्वाद करुणो බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නේ අප්‍රමාණ ගුණ බලයෙන් අප මේ පුරන්නා වූ සීල සමාධි ප්‍රඥා ආදී උතුම් කුසල ශක්තියෙන්ද හැම දිනාටම සිතක් වේවා ශාන්තියක් වේවා යහපතක්ම වේවා කායික සුවය මානසික සුවය සැසේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා මේ යන ගමනේ සීල සමාධි ප්‍රඥා ගුණ පුරාගෙන ඊතා ඉක්මනින් ඊතා පහසුවෙන් මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට එම දිනාටම ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීගායුකෝ භව අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩංති ආයුවන්නෝ සුඛං බලං आयुरारोग्य संपत्ति सग्ग संपत्ति मेवच अतो निब्बान संपत्ति इमिनाते समिज्यतु तिरुवन सरणाय सोपत्तेवा साधु 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 ओबहान सरणि दो निरोगी भावय चिर बित्ती वने असर सेवा सिर देनाटम तिरुवन सरणाय निवने निवेम वेत्वा तिरुवन सरणाय सोपत्तेवा तिरुवन सरणाय हम दिनाटम सेलिंग मातम तिरुवन सरणाय